නමුතස්සේ බගවෙතු, අරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්සේ බගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස සම්බපා පස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පදෝ දපනං ඒතන් බුද්ධාන සාසනංති සියලු පවුනු කිරීමක් සියලු කුසල දරුණ රැස්කිරීමක් සියසිත සංවර කර ගැනීමත් කෙන කරුණුතුන බුද්ධ ශාසනයයි කියන එක තමයි මේ ගාථාවෙන් පිළිඹිවූ වන්නේ. සියලු දෙනා විසින්ම මේ ගාථාව ටනයුක්තව කටයුතු කළ යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ. පවින් මුදවා පිනේ පිහිටවන නිවන්දොර රුවන්දොටු යොර කන්න බිහිොර වැඩසටහන මෙතැන් ට ආර්ම කරට අපිට අවසරයි. බ දන්නවා සංකර සමාජයෙන් බෝසත් සමාජිකට ඔබෝ ඇැඳවාගෙන න බිහිදොර වැඩසටහනය නිරන්තරයෙන්ම කාලීන මාතෘකා පිළිබඳව කතා භා කරන වග. අදත් තබයි සූදානම පන්සල් පිළිබඳවත්. ඒ වගේම පිය උරුමය පිළිබඳව පාරමීපුරණ බෝසත්තුොරු පිළිබඳව වගේම සමාජජාලා අියෝග පිළිබඳවත් තවත් බොහෝකාරණ පිළිබඳවත් අද අපේ වැඩසරහණින් කතා භා කරන සූදානම. ආ අම් ේදීම සියලු බුදුරුන්ගේ අනුශසනාවෙන් අප වැඩසටහන්ට ආලෝකයක් එක්කර අවසරයි නම කියන්නට අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාස්ත්‍ර මාධිපති ස්වී කල්යානී යෝගාස්ත්‍රම සංස්ථාවයි මහා ලේඛකාධකාරී ත්‍රිපිට කාාරය ත්‍රිපිට විශාරද අග මහා පණ්ඩිත ආචාරය කහොල්ලේ සෝමන් සපේ නාක ස්වාමීන්දන් වහසේව නමස්කාරපුරකව පිගන්න වසර න එක කහමුදුව. ගේ අද අපේ වැඩසටට සභාගෙනවා අප ගාල් කරන්දනිය උනගස්වෙල නිවේසා රාමාධීපති ශාශත්‍රපති පන්්ිත අවසරයි පූජපාද අපේ පිටිකළ දම්මවෙනිී අපේ ගෞරු නීය නායක ස්වමින්ද්‍රෙන් අවසේවත් නමස්කාර්පෝරක පිළිගන්න අවසරයි පිහසු. පොල්ගාවෙල මෛත්‍රී සවන ආරමී නිර්මාත්තවර මෙත් සිත පුවත්පතය කරු සභහපති. ඒ වගේ අපේ වෛද්‍යචාරය ආචරය අනුද්ද බන්ඩා උපසකතු මාටත් උතුමට සුබ උපන්දි නැ කියලා පල්ලිගනිමීමින් ඔතුම පිළිගන්නක්. ඒ වගේ අදපේ ගඩසටන සභාගෙන ශ්‍ර ලංකාවහින්සාවාදී මහා සංහිධානය ගරු සභාපති පූජා උත්තම පූජා මහමතේ ධර්මයතය පදනම නිර්මාතවර දශනය නිහ විරද ම තදරය කවර පිගන්න. දැන්නේ ිදර සාාවක පේක්ෂක හිතතුන්ට ඉතාමන්ත්ම සතුට දනවන අද අපි ඉතාමත්ම ධර්මදර විනයදර ඉතාමත්ම අපේ ආදකාලෙ අපේ රටේ සිටන මහා ඇතිවරුන් දෙදන දෙදෙන කද බිහිදුොට වැඩමකට වදාලා අපට බිහිදොර සාවක පේක්ෂක ඔබට වගේ අපිටත් ඉතා අභිමානයක් ආරම්බේදී මා කැමැති අපේ ත්‍රිපිටක විශාරයද අගගම පණ්ඩිත ආචාරය අපේ කාගොල්ලෙ සෝමෝන් සපේ නායකස්වාමිදරයන් වහන්සේකින්. පච සීල ප්‍රතිපදාව පිළිබඳ ආරම්භේ දී වැඩසටන ප්‍රේශයක් ෝරිකාවක් දැනකයා ගැනට අවසර නය කමුඳරුණ තෙරුවන් සරණයි කාරුණික සැදෑවත් පින්වත්න. පංචසීල ප්‍රතිපදාව කියන එක ඉතා වැදග ප්‍රතිපදාවක් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේම අනු දැන වදාල ප්‍රතිපදාවක්. ොරුවන් සහිතව පන්සිල් සමාධන්බීම පංචසීල ප්‍රතිපදාල. මහබෝසත්වරුත් මහබෝසත් මවරුත් මේ පංචසීලය ආරක්ෂා කර බව අටශල් ආරක්ෂා කරව බව ධර්මය සඳහන් වෙනවා. අනිත් අයට අවකාශය නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි පංචසීලය ගෙනහර දැක්වේ. පංචකයන පහයි සේලේ ැන කයවචනදකේ සංවරකම. කයවචනදකේ සංවරකම ගෙනහර දක්වුවෙන් අපට සීලේ අනු දැනවදාලා හික්මීමක් වසයෙන්. ශික්‍ෂාපද දාහක් දෙදාහක් විහිජනතාවගෙන් බලාපොරොත් වූනේ නැහැ. ශික්ෂාපද පහයි. උපසම්පදා භික්‍ෂූන් වහන්සේගෙන් ශික්‍ෂාපද කෝටිගානක් න්වහසේ බලාපොරොත්තු වනා රැක ගැනීමට. ගිහිජනතාාවත රැකීරක්ෂාව අධ්‍යහාපනය ගෙදර දොර වැඩ කුඹුරු පිටිවල වැඩ ආජාතික වැඩ ඔය දේර සීමාවක් නැති වැඩ කටවුතු තිබෙනවා. ඒනිසා තම උන්වහන්සේ ශික්‍ෂාපද පහකින් මේක රැකගැනීමට උපදෙස්තුන්නේ ඔය මහානාම සාක්කී රජතුමාට විශේෂෙන් මේ පිළිබඳව දීර්ග වශයෙන් දේශනා පවත්වල තිබෙනවා. සතුන් මැදීමෙන් වැලකීම. සොරකම් කිරීමෙන් වැලකීම. කාමමිත්‍යාචාදෙන් වැලකීම. බොරුකීමෙන් වැලකීම සහ බද්‍රව්වේ පාවිච්චයෙන් වැලකීම කියලා උන්වහන්සේ නීති පහක් ගෙනහර දැක්කුවා. මේ පංචසීලය හරිහැටි ආරක්ෂා කොළොත් එය සංසාර ගමනම සැපවත් කරන උතුම් පින්කමක්. මේී පන්සිල් ආරක්ෂ කරනවනං වාදබේද අසමගිකං ධනහානි විපත් මොකුත්මනෑ. සුකිත මුදිතව සුහඳව ජීවත්වෙන පුළුවන්. අද පවුල්වල අඩදමර කලකෝලාහල අසමගිකං නොයෙක් වාදවේද ලේවගුරවා ගැනීම් මේ ඔක්කෝම තිබෙන්නේ ස සුරාව දුරාචාරය නිසයි. එක පංචසේලේට අන්තර්ගතයි. එතොට මේ සූදුව සුරාව දුරාචාරයෙන් වැලකොුණොත් ඒ හැම දෙනාම සමගි සම්පන්නයි වාදවේද නැහැ මොහොඳින් සුකිත මොදිතව ජීවත්ව වෙනවා. රික පිනතුනනි බුදුරජාණන් වහන්සේ පමණක් මේ අනුමත කලා නොව අතීත සීලු බුදුවරයන් වහන්සේල අනුමත කරපුශීරයක් තමයි පංච සීලය. අපේ බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්න තිබෙනවනං ඉයමක් පණවන්ඩ තිබෙනවනං අතීත බුද්ධ ශාසන ගැනත් බලල තමයි ඒ දේශනාව ඉදිරි පත් කරන්නේ ශික්ෂාපදය පනවන්. එතකොට පිවතන මේ පංචසීල ප්‍රතිපදාම අද මේ සාපච්ඡාවට ගැනීම ඉතාමත්ව වැදගත් අද අවශ්‍යම කරන දෙයක් කාලෝචිත දෙයක්. අද බලන්න මරණගයක් වුණහම මගුල්ගයක් වනහම මේ ශික්ෂා පදවලට මොකද වෙන්න කියලා ඒ නිසා තමයි මගුල් ගෙදර අවසානයේ කෝලාහලයක්. මරණගෙද අවසානයේ කෝලාහලයක්. ඇයි මත්තුුවදුරින් සිහිසුන් වෙලා මහා විපත්වලට පත්වෙනවා. ඒ නිසා කවුරුත් හොඳට කල්පනා කරලා තමන්ග ජීවන රථාව හොදර සකස්කරගන්න කොහොමද කෙරෙන් ෝන කියලා. ඒ අමුත්තුවෙන් කියන දෙයක් නැහැ වියත්උතුමෝ නිතරම ධර්ම දේශනාවරදී. දරුණ සාකච්ඡාාවලද අපටෝගැන කියනවා. පාසල් අධ්‍යාපනයේද ගුරුවරු අපව දැනවත් කරන මේමේදී කරන්න එපාකය. මෞට සැලකීම පියාට සැලකීම, ගුරෝරයාට සැලකීම මේවත් විනාස වෙන්නේ ඔය පංචසීලයේ ආරක්ෂා නොකිරීමයි. පංචසීලයේ ආරක්ෂ කරනවනං මෞටපියාට ගුරුවරයාට සැලකීම වගේම තුනුරුවන් වන්දනාව. පජාව ඉහෙලින්ම කෙරරෝ. රුවන්වැලි මහසෑය බෝධන් වහන්සේ ළඟට නොගියත් බොහෝ පිරිස්සන්න. ඒගුලු පන්සීල් රකිනාය අයද නෑ. පන්සී රකිනය නම් කෝමහාද. බස්සේක නැගල ගිහිල්ල අර මහා පූජන ස්ථාන දැකබලා වැඩපුනාා ගන්නවා. එහෙමනම් පින්නතුන්නේ සමාජයේ විනාශේයට පත්කරන දරුවන් විනාසේයට පත්කරන ඒ දුර අසමගේ ඇතිකර දමන දාන සීල භාවනා පින්ංකං කැලේට තල්ලු කර දමන මෙන්න මේ දුශශීල ප්‍රතිපත්තිය අයිංකලදාන්. පංච සීලේ හොඳර රැකගන්. කල්්‍යාන මිතරුව ආශරය කරන්න ගුණනැන එතුතුමන්ගේ අවවාද අනුශාසනා පිළිගන්න. පංසලට යන්ඩෙන්ට පුරුදු වෙන්න. එතුකොර තමයි නිවැරදිව මේ ගමන යන්නට පුළුවන් කමති වෙනවා එනිසා කවුරුත් ඔය. පංච සීල ප්‍රතිපදාව හරියටටාආරක්ෂා කරන්න මෙලවත් විපාක ලැබෙනවා. සංසාදයේ අන්තිම ඉහෙල්ෙන් විපාක ලැබෙනවා. චතුරාරි සත්‍ය අවබෝධය සදහත් අපට ඒ ඉවහල් වෙනවා. හොදයි අපේ කාගල්ලේ සෝමාන් සපේ නායක හමුදුරුව. පංච සීල ප්‍රතිිපදාව තින වටිනාකමට ආරම්බේදී හොඳද ප්‍රේශයක් ූරිකාක් ්‍රපාජන්න. අපට පුළුවන් මේ වෙලාවේ අපේ ශාසපති පණ්ඩිත අප පිටික දම්මනීත් අපේ ගෞරණිය ස්වාමින් දැන් වහන්සේකින්. අපි හමුදුරන්නේ නිති පන්සිල් පොහො අයටට සිල් කියලා අපිහල තිනො. නමුත් අද කාලේ බොහෝලා සිිල් පිඳගෙන මුල් සිදගත්ත සමාජයක් නිසාත කියනවා දන්න. අපේ හමුදුර මේ දිනපතා ප්‍රෘති ප්‍රත්වරින් දිනපතා ප්‍රවෘතිවලින් වාර්තාාවෙන් සංසිද්ධීින් දිහා බැලූහාම. මේ මොකක්කරරි අඩුවක් එක්ක වහන්සේලා ධර්මදේශනා කිරීමේ අඩුවක් ද පන්සල්ලොලා අඩුවක් ද පන්සිල්ලොලා අඩුවක් ද කොමකොහෝ අඩුවක් තිබෙන බවක් හිදසක් ද මේ පේන්නේ අපේ හමුදුරණ පෞගේ කාලම භාර්ථාවන දරුවෝ දෙමව්පියෝ ගාතනය කරන රැල්ලක් අපේ රටේ ක්‍රියාත්මකුණා. දැන් අද අපේ හමුදුරණනි දෙමවපියෝ දුවන් ාතය කරන රැල්ලක් ක්‍රියත්මක කරවා පහගගේ කාල ගඟට මහදට දරුවවා අරම් පයින්න ගත්තා. ඒ වගේ ලින්ඳට ලිම්පතුල් ඔයාගෙන පයින්න ගත්තා දරවාරගෙන. ඒ වගේ සමහර අම්බලංවල තමයි එල්ලලා තමනු තෙල්ල මැරෙන සංස්කෘතිය. වහ පවල මැරෙන සංස්කෘතිය මේ ලඟදදි මන්දක් ඉස්සන් කොටුවකට අම්මත් එක් ඉන්න ඒ අම්මා ඇ දරවාාව ඉ කොටුවට තල්ලුගල්ල දෝන සංසිීද්්‍යිය. අපේ හමුදුරනේ දැන් අදකාල වාර්තාවන දරුවන්. දෙමපියොන් ඝාතනය කරනය සංස්කෘතිය අපි හාමුදුරුවේ මෙතැන පන්සල්ලොලාඩුවද පන්සිල්ලලා අඩුවක්ද මේ පිය උරුමේ අපට අහිමිවීමද උරුමේ නොහදුරන කරුමක්කාර වීමේ අභාග්‍ය අපට කියාදන්න අපේ හමුදුරුණේ. තෙරුවන් සරණයි සිලු දෙනාටම පළමුුවෙන්ම පාදා බිවන්ධනයෙන් අවසර ප්‍රාර්ථනා කරනවා අප ත්‍රිපීටක ත්‍රපට කාචාර්ය විචිත්‍ර ධරම කතික අප කල්්‍යයාන මිත්‍රණන් වහන්සේ. අපේ ස්වමන්ස පන්ඩි හමුදුරන් වහන්සේගේ ඒවාගේ පෙවඋපාසක මහත්ම එවගේ අප නිහාල් විජරත් මහත් මැටිතුමා චාමික මහත්ම මම හිතනවා චාමික මහත්ම මගේ අහපු ප්‍රශ්නයට මූලිකව ලැබෙන්ඩෝන පිළිතුර අපේ නායක හමුදුරුවන්ගේ දැනුවත් කිරීම තුළ තිබුණා ා අප පිය උරුමය කියලා කියන්න ඇතට මේ ධරුමය මොක අපි බුදු පියාණන් වහන්සේ කියල කියන් බුදු මෑණියන් වහන්සේ කියන වචචන දෙක අපි පාවිච්චි කර නවා එන අපේ පියතුමා වෙන්නේ අපේ මෞතුමිය වෙන්නේ බුදුරජාණන් වහන්සේ අමා මෑ බුදුපියාණන් වහන්ස එතකොට එෙනම් අපිට පිය උරුමයක් තියෙනවා කියලා කතා කරන්න ඇත්තට මේ තමයි මේ ධර්මය එතකොට අද මේ වන විට ඔබතුමන් සීපත් කලා වගේ අපි වැඩිපුර බණට කතා කළේ බණට කිව්වේ කාලයක් තිස්සේ දෙමව්පියන්ට සැලකීම ගැන. එතකට දෙමව්පියන්ට නොසලකනයකේ තිීට දුරලතාවය ගැන. ඒවගේම දෙමව්පියන්ට නොසලකන්නා කොයි වගේ කෙනෙක් ද. එයා පත්වෙෙන්නේ මොනවගේ තත්ත්වයකට ද. මේවැන් තමයි අප කාලය තිස්ස බණකිවේ. දැ. ඒක වෙන පැත්තකට පරිවර්තනය වෙලා තියෙනවා. යන්නේ දෙමව්පියෝ දන්නේ නෑ බෞතරයක් දරුවන්කෙන් සැලකුම් ලබා ගණ්ඩ ප්‍රධාන කාරණාවේක. එතකොට ඒ සැලකුම් ලැබෙන තැනට දෙමවපියෝ වැඩර් කරගන්නේ නැති එක මං හිතනවා දෙමව්පියන්ගේ අභාග්‍යයක් වෙන එක. ඉළගේ දෙමෝපියන් විසින් දරුවන් විනාස කරනව කියන කරණා. දත්තාහම සමහර දේවල් අපි මාධ්‍යවලින් නඇත්තට ස්මතු ොකල යුතුමට්ටමක් තියෙනවා ම නංහිතන්නේ. මුත් අපි දැක්කා ය කල පුවට අර පුංචි දරුවා විසිකරලදානක. දරුවකුට අපි අප පුංචිකාල අපිට තිය එක්ම රැකවරණය තමයි යම්මගේ රැකවරන ආරක්ෂිත තාත්තකගේ රැකවරණය. ඇත්තටම පියා කියන වචන තේරුමත් ඒකමයි. රක්කතීති පිතා කියලනිගය. කට ඒ තේරුම තමයි රැකවරණය සලසනුයේ පියා කියන එකයි. තු රැකවරණය සලසන්ඩ ඕන අයගෙන්මඒ රැකවරණ බිඳනවන රැකවරය නැතිවනන්න මොකද තන කර ි. ඒ තු මේ බොහෝ සමාජ ජාලාාවල දාලතු නර්කමෙන්ට් බල් කමෙන්ට්ටොලති ්‍යප ත මුට දෙියන්ගේ හාල් කැවිලද කියලා සමහ සමහරට හිතෙන පුුවන් මේ ආසීමිත විදියට මස්මාංච්‍ය අනුභාවයක් මේකට එක හේතුවක්දකි අප හඳර මේට පිළිතුරක් අපික ඒත් ගොඩක් ලාවට දැන් පංචසීල ප්‍රතිපදාවක අපි නාහිකරු කතා කරන්න. දැන් මේ නිවැරදි ප්‍රතිපදාවක පිහිටපු නැත්ති දෙමව්පියන්ගේ දරුව. ගල්ලොත් ඩිට බවට පත්වෙලා මවර වට පත්තලලා පියවර වට පත්වවෙවා ඒගලොට මේ එකකටින කම දන්නේ. මාතෘත්වය කියලා කියන්නේ අපේ ශාසනය තුළ කොයිතරංනං ඔසවා තබන ලද තනතුරක්ද බුද්ධත්වය දක්වා ඔසවා නතු මාතෘත්වය කියලා කියන්නේ. සබුද්ධෝ වය මතා බුද්ධෝ වය පිතා. බුදුරජාණන් වහන්සේවන් අම්මා බුදුජාන් වහන්සේවන්. ත්තා කියල ඒ තනතුරු දෙක මේ බුදුපියාණන් වහන්සේට ගලු කරන තනතුර දක්වාම ඔසවා තබකු ශාසනයක් අපිට තියෙන්නේ. එට උගන්න නොව සාමාන්‍ය දැුර කුමරි බඹසර කියල එක. අන්න බෞද්ධ පරිසරයක හැදෙන වැඩෙන දරුවෙකු ඒ ක්‍රමවේදය තුළ හැදී වැඩි ආවා නම් එයා ලොකුමහත් එච්ච දවසකට කාමිු. මිච්චාචාරා කියයෙන් ශික්ෂාපදය බොහම මැනවින් රැකිෙනෝ රකින්න පුළුවන්කම තියෙනවා. දෙමව්පිය පූර්වාදර්ශයක් ලබාදීලා තියෙනවා. එකොට ඒ අනුව ගොඩනැගිච්ච පුද්ජලයක මවික්වෙච්ච පියෙක්වෙච්ච දවසට කවදාවත් ඒ දරුවන්ට ඔවැනි අකට යුත්තක් සිදු කරන්න නැහැ. ඒ ඇත්තටම විසමාචාරකම තමයි මේ ගොඩක් දෙවල්ලොට හේතුව. අද මොනොද ාික මහතව පාරට බැස් සහ දරුවකරු දකින්න තියන්. ෝඩ දු ස්ග යන දේල් තියෙ ෙොනවාද. කනට ඇහෙන දේවල් මොනවාද. ඒව වචචනයක් සීලාචාර වචන තියන වද. දියව් මරව ගහව පලයව් එලවපියව ඔය වගේ මචන තියෙන්නේ. එක මේවා ඇහෙමින් දකිමින් ගොඩනැගෙන දරුවෙකුගේ මනස මොන වගේද. ඉළඟදී කිව්වොත් වගේ ඒ විවිධාකාර මස්මාසවලට ඇැබැහිවීම තුළ. තො ගොඩනැගෙන මාංසිකමටම මොකක්ද. කෝ සානු කම්පිත බව. උනුවෙන හදවත කියන එකකෝ. එදකට සාමාන්‍යෙන් කරුණාව කියන්නේ ඒ වචචනේමතියන තේරුමත් එක ගත්හම අපේ ශාසනය තුළ ලොකු තැනැ තියෙන වචනයක්. පරදුක්කේ සති සාධූනං හදය කම්පනං කරන්තීති කරුණා. අනුන්ගේ දුකේදීවන්නාහි සත්පුරුෂයකුගේ හදවත කම්පනයවීම තමයි කරුණාව කියල දක් පලා තියෙන්නේ. ඔවහන්සේ හොම කියඇද බටහිර මහිත ඩෝටල් බෙස්රග බොහෝ නාටිකරුවන් කිව්ේ එකඇතමයි මුදුගුණේ ඇති අයි දරුවන් දිනිය යුතුය ගොවිධැන මනව ලැබියයුතු සේම ගම්බිම්කි ලභ්‍යාන්තනේ බුදදුගුණ ඇයඇද දරුවත්ද දි යුතුව කියට පශසන පි දි නව පැලියීමම තියෙනවන්නේ. දැන් හිතන්නකු සාමාන්‍යයෙන් ඇත්තටම කාන්තාවකට මාතෘත්වය කියන පිවිතුරු පදවිය හම්බවෙන්නේ ඇය මවක් බලට පත් වනාට පස්සෙෙන. දැන් දරුවන් හොම කැලේට වීසිකිරීම අනතුරට ලක් කිරීම ගාතනය කිරීම කියලා කීම වස පෙවීම. මේ මේ තුළ කළේ ඇත්තට මේ මාතෘත්වයට නේද ඒ නින්දාවකළේ තත්ව වැයට කර න පො දසල දක්කනය පිේද හෙම කර නතකොට දැන් ත න තාත් පිතෘුත්තුය කියන පදවිය. කොච්චර පූජනීය පදවිදදම තනතුරු දෙකම. එතකට ඔය කරන දේවල් තුළ වෙන්නේ ඒ පූජනීය පිවිතුරු වන්දනීය. හද නාන්තරක කිලුට කරපුක තමයි සිද්රල ය විතර අපේ හදන මේ පේදේශවා නිහල් විජරත් ඇතුම නිරන්තරෙන් කියෙනකම්මය බද්ධොත් පාදකාලෙක පිරිබු මනුෂ්‍යත්යක් අපි ලැබීම බාගය නමුත් ඉදිරිදී අපට මෙවැනි මනුෂ්‍යත්යක්කත් ලැබේද කියන මොකදදමෝපී ලඟත් රැකවර්ණයක් අපය නැත්තන් අපි මනුෂ්‍යත්ය ඉ ඉදිරි කාලද ලැබේද කිය ප්‍රශනයකුත් අප ැබුණනත් ප්‍රශ් යනවා යක ම මො හරි පිනත් බ ැබුණ දැ අපුත්තක සිටුවරේ කතාවාරගෙන බලන්නක. ඒ එඒ පෙරභාවකදිත්වගේ දරුවන් විනාස කරන කටයුතු කරපුගේ ප්‍රතිඵලයක් වශයෙන්න්නේ යායට මේ භවේද මහා සැපසම්පත් ්‍රාසිියකම්බෙල පරම්පරා උරුම හම්බවෙල ඒවා භාවිතා කරන බැරුව දරුව නැතු ශෝකයට පදේ ගැන ඒකරපු අකුසල කරමට යා පායවල්ලල් සෑහෙන දුක් විඳල විඳදල විඳදල පපු පිනකින් මනුස්සේ කුණා නමුත් අර අකුසල කරමයයි ඉවරනෑ. එද ඒක මේ භවයට හා ආව කොහොමද දරුවන් නැති කෙනෙක් වසින් ලේවල් වැදනා. සමාජය තුළ. ය මානසිකව විශාල පිඩනයකට ලක් වුණා. ඒ මේක සාමාන්‍යෙන් මනුස්සයකු නෙමයි අපි අවිහිංසාව පිළිබඳව ලෝකයට දෙන දහමක් වශයෙන්, ආගමක් වසයෙන් දර්ශනයක් වශයෙන් අපි සතෙක්ෂඋපාවක්වත් ඝාතනය කරන කොහෝ හිංසනයට ලක් කරන අනුමත කරන්න එනැහැන කවදාව. අපිට එහෙම කරන්න බැණේ අපේ දහමේ හැටියට කියටව. ඉති එහෙම එකක කොහොමද අම්ම කෙනෙක් දරුවෙක් විනාස කරන්න තාත්තක කෙනෙ හම කරන්නේ කො මොකද . ඇතටම පලවිනක තමයි මං කියන්නේ. ධර්මය අඩු නනාය හමුදුරුවෝ ගාතාවෙන් ප්‍රකාශ කලා මුලේම අපි කොහොම කවුද වෙන්ඩෝන කියන එකන. සියලූ පවින් වලගින් ඩෝන. තලො කුසල් ඉස්ම ඉස්මතු කරන්්ඩෝන. සොකීය හිත දමනය කර ග්ඩුව. ඔය කියන කාරණාව වෙච්ච නැතිකගේ ප්‍රතිපලය යාාමි පහත්ති අපට ටොයි නව දකින්න හ තම හම්බවෙලා තියෙන්නේ. ඒග නිසා මහිතනවා. යම් කිසි කෙනෙක් මේ ධර්මය තුළ හැසිරෙනවන්නම් ඒ ධර්මයට අනුගතව කටයුතු කරනවනම්. කවදාවත්තේී නිින්දනීය විදියට ඉරණම විසඳන ජීවිතයක් නෙවී. ප්‍රසංසනීය ජීවිතයක් බවටේ ජීවිතය පරිවර්තනය වෙනවා. දෙන්පා ලබනලද මනුෂසත්වයට සාධාරණයක් ඉටුුවෙනකාරයට ජීවත්තයෙන් ඕන කරනවා. මනුස්සයෙකුනාාම මනුස්්‍යයා මැරෙන්ඩ ඕන ඒ මනුස්සත්වය තුළම ජීවත් වෙච්ච කෙනෙ. මනුසයකුට තමයි ාාවකමත්වය පුළුවන් වෙන්නේ ඒ මනුසත්වය වඩා වරධනය කිරීම තුළ ඊළඟ භවේ දෙවියෙක් වඩ. මනුස්සයකුටඇයි පුළන්කමතිය. මනුසකට පුළුවන් ඊළඟ භවදදි ්‍රක්්යක් වඩ මහ ්‍රහමයාාවෙන්න්නඩ පුුව මනුස්සයකුට අනුගමනය කරන්න චරිියාවත් එක්ක තමයි ඒක වෙන්නේ. ඒ අරන් ඉහලට යන්නඩ පුුවන්කමතිීන්. ලෞකෙකත්වය තුළ ගත්තෝතුත් සක්විති රජවෙන්න පුළුවන්කමතියනවා අනනේ. ඉතින් එහෙමති ලෝතට පැත්තගි හම සෝවාන්ෙන්ට සකදාගාමීන අනාගාමී වන අරිහත්වෙන්ට පසේබුදුවෙන්. ලෝතුරාබද්ධත්වය දක්වා යන්න්න පුළුවන් තැනට අපි මෙ ඇවිල්ල තියෙන්නේ නුසත්වය කියන්න එහෙම තැන. මේක දියුණු කර ගැනීමයි අවශ්‍ය කරන්නේ. ඔළුවන් තරන් ච්‍රයාාධර්මවලින්, සාරධර්මවලින් ගුණධර්මවලින් බලන් අපේ බුදුහාමුදුර කොයි තරම් දේවල්න්නං ඉගෙන්නු වදනේ මිනිහෙක්ගේ ජීවිතය තුළුසාහජයෙන් අරගනෙන්න්ඩ පුළුවන් දුර්ුවලතාවයක් තමයි වසල සූත්‍රය පාබව සූත්‍රයෙම තියෙන්. ඒ ඒවා අයිංකරගණ්ඩ කියලා කිව්වා. ඒ වෙනුවට මහහාමංගල සූත්‍රය ගණඩ පුකාරන එදකොට සිං අල්ලෝවාද සූත්‍රය ගණඩපු කාරන, මේ වතියනු ජීවිතයට එකතු කර ගණ්ඩඕන කරනය. ඒ පැහැදිලිවේ එකතු කර ගත්තා නං ඇත්තටම මනුස්සත්වයට සාධාරණයක් ඉටුකරපු කෙනෙක් විදිට, කව දහරි දවස කැ් දෙක පියාගන්න පුළුවන් කම තියෙනවා. හොඳයි ම හිතන්නේ. රු මේ ඳුන නියම උරුමක්කාය වීමේ පාඩම පාර අපි හමුදුරුව කියාදුන්නා කියලම හිතනෝ එනිසා ඉදිරියේදී උරුමේ නොහදුන කරුමක්කාරය නොවී උරුමක්කාරයෝ වෙන්නට අපි හඳරුව ඊළඟටේදී උරු මේේ සොයායන උරුමක් සැබෑ උරුමක්කායුගේ ගමන ගැත අපට කියාදේවි. ඒ භවා බේ වෛද්‍යචාරය අන්රුද බන්ඩා උපාසකතු උපාසකතුමින් පෙරුම්පුරණ බෝසත්වරු මස්මාංශ අනුබව කරාද නැද්ද කියන කාරණාවට ඔබතුමාගේ මාකමතය පිරතුර ලබාගන්නට පන්දනීය පූජනීය අතිකවරෝේ මහා සංගරත්නය අවසරයි ඒවගේම ශ්‍රී ලංකා විහිංසාවාදී මහා සංගමය ගරු සභාපති මගේ කල්්‍යානමිත්‍ර දේශමානය නිහ විජයරත්න ැතිතුමනිඒවගේම ටයන්නේ ලායතනය කරු සභාපති යාාන් ිකම ංහ මැතිතුමා මගේ කල්්‍යාන මිත්‍ර ප්‍රවී මාද්‍යේද චාමිකමුණ සිහ මහත්ම ඇතුු යෙන්න රූපාන කාර මඩි වසරයි. එවගේ මදත් අපිත් එක් බිහිදොර සංවාද මණ්ඩ පේටු ගොඩවදින දෙස්විද සියලුම සෞුද්ධ හිතවතුන්ගේ අවසර. මංහිතන්නේ හද අපිට විශේෂයෙන් මහා සංගරත්නය අපේ මහා යතිවරයාණන් වහන්සේල දෙනමක් මේ සභහි වැඩහිට නෝ. හන්සේලාගේ හවවාද අනුශාසනයි වගේ මදහස් මේ සමාජයට බොහොම වැදගත් වෙනවා කියන කාරණාව මෙ අවස්ථායිදි ගෞරුවන් සහිපත් කරන්නට අවශ්‍යයි. බෝසත්වරු කිය කියන්නේ සංසාරයේ පෙරුම් පුරාගෙන පාරමිතා පුරාගෙන සසර දුකෙන් එතර වෙලා තවත් මේ සංසාරයේ දුක්විදින ලෝක සත්ත්වයා සසරෙන් එ කරන්නට කටයුතු කරන උතුමන් වහන්සේලා. ඉතින් වර්තමානය අතීතයත්ඒවාගේ විශේෂම අපේ පන්සේ පනස්ජාතක පොත ආද අතීත ප්‍රන්ථයන් අධ්‍යනය කරනකොට පෝසතාානන් වහන්සේලා පෙරු පුරාගෙන ආර්යෂ්ඨාංන්කික මාර්ගය ගමන් කරගෙන මේ සසරදුක් නිවා ගන්නට සසරදුකෙන් එතර වෙන්නට මුණේ ලෝකසත්වය සසරදුකෙන් එතර කරන්නට මහා වේසක් ගත්තා. එක් අවස්ථාව අපේ බෝසාණන් වහන්සේ මත්යකුලේක මත්සයෙක් වෙලා ගංගාවක උපදිනවා. ඒ ඉපදිලා ඉන්නකොට මහා නියගයක් ඇවිල්ලා ඒ ගංගාවේ ඉන්න මත්සයෝ මිනිස්සු සත්තු හල්ලගෙන කන්න පටන්ගත්තා. බෝසතාාණන් වහන්සේ මේ බෝසත් මත්සයා කල්පනා කරා මෙහෙම යනකොට අපේ මත්්‍යය සංහතියම වෙනසේවා මේ විදිට යනකොට එනිසා මම විශාල මත්සය කුුණට මේ කාලසීමවි එක කුඩාමත්යකද සාමාන්‍යෙන් ලොකු මත්සන්ගේ ආහාරය තමයි කඩාමත් සියෝ ැුලා වර්තමාන සමාජිත එමනි මහුන්ගේ ආහාරය පොඩියවන්නේ ඒවාගීතින් එහම සිදධක් සිද්ධයනකොට උන්හස ඒමන්සයය කරන. අධිස්්ටානයක් කරන මම මේ කාලසීමවිදී කිසිම කුඩා මත්සයෙක් ආහාරයට අරගෙන නෑ. ඒ සත්‍යයනු භාවෙන් ර් හල ගංගා ඉතිරිලා පිරිලා යන්න ෝනෑ කෙරතිගේ ගොසත් මත්යා ගධස්ටානින් මහා වර්ෂාවක් හැදහෙළලා ගංගා ඉතිරිලා පිරිලා ගිහිල්ල ඒ නියගෙන නිභාවනා කියලා ධර්මය සඳහඟෙනනඉති. අපිට යම් කිසි ප්‍රතිපතාවක ඉඳගෙන ප්‍රතිපත්තියක් ආරක්ෂා කරගන ඉඳගෙන යම් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්න. ඒක ප්‍රතිපට ලබන්න පුළුවන්. දෙවගේ අපි දන්නවා. ර්යස්ටාංගක මාර්ගය මන් කරනකොට දැ බෝෂධාණන් වහන්සේලා උතු විමුක්තිය ලබාගන්න විශේෂයෙන්ම ගමන් කරන මාර්ගය තමයි මේ ආර්යස්්‍රාංගක මාර්ගය. ඔය ආර්යස්ාංක මාර්ගය ඇය විධ තමන්ගේ වාසයට ගැරපෙන ආකාරයට සකස් කරගෙන සිටිනො. විශේෂයෙන්ම අි දන්නා සම්මා සංකප්ප යට අවිහිසා සම්මා සංකප්ප කියන යහපත් සංකල්පනාව යටතේ. නක්කම සංකල්පය අව්‍යාපාද සංකල්පය අවහිංසාවාදී සංකල්පය කියන සංකල්පනා ගැන අපි කතා කරන. එවගේම සම්මා කම්මන්ත කියන කාරණාව යටති පානාතිපාතා වේර මනි ප්‍රාණගාතයෙන් වෙන්වීම ගැන කතා කරනවා. වගේම සම්ම ආජීව කියන කොටස යටතය අපි කතා කරනවා මෙ නොකළ යුතු එළදාම් පහන් ැන. ඒක පලෙන් වෙනදාම සමයි මස්වරදාම සහ මස්මාන්ස වරදාම. එතකොට වෙළදාම කියලා කියන ගනු දෙෙනවා ඒකැන්නේ මුදල්දීලා බාණ්ටවලට බාන් හරි, මුදලට බාන්හරි, බාණ්ඩවලට මුදල්හරි හෝමාරු කරන ගණු දෙෙනනුවක් තමයි මේ වෙළදාම කියල කියන්නේ. ඉතින් මේ මුතුවයෙන් අපිතරන්ට අවශන යාාමක මමාත්‍යය බද්ධිය ී නම නකු තෙරෙනනවා මේ බෝසත්වර. පෙරුම් රාගන බෝසත්වර ආර්යෂටාංික මාර්ගේ ගමන් කරන බෝසත්වර සසිල සමාධි ප්‍රඥාතිී ගුණදන් වඩන බෝසත්වරු දානසීල භාවනාදී තයුද පුුණඥා ක්‍රියාවන් සිද්ධ කරන බෝසත්වරු කවදාකොත් මේ වගේ දේවල්ලට පෙළමෙන්න්න විදියක් නෑ. ඒ අතීතයේ ඒ විදියට ධර්මය සඳහන්නෝ පර්තමානයයට අපි දන්නවා විශේෂම අපේ අවසරයි අපේ කාගුල්ලි සෝමන් ස්වාමින්න්නස වැඩින්නො අපවත් වී වදාල නි අරය දම්ම මනායක වාමන් වහන්සේ මයි රටේවි ජනතාවට බෞද්ධයන්ට පිතරක් නෙවෙ හබෞද්ධයින්ට පවා මහා විශාල සේවාවක් කරපු අටට ශාසනයට ජාතියට මහා විශාල සේවාරපු සාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මේ බුද්ධ අංකුරයක් බුදු බව ප්‍රාර්ථනා කරගන පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරපු මහා ඇතිවරයණන් වහසේ නමක් මට මතකයි උන්හන්සේගේ දේශනා අහනකොට ඒ දේශ කියවනකොට අපි දැකල තියනවා අහලා තියන උන්වහන්සේත් යම්ය අවස්ථාවලදී මේ වගේ ප්‍රකාශය දේශනා කරලා තියනවා. ඒවගේම බරංගොඩ ආනන්තමෛත්‍රී ස්වාමීන්වහන්සේ වහනාය හාමුදු උන්වහන්සේත් මේ බුදුබව පතාගත්න ආව බුද්ධ අංකුරයක් බෝධිසත් චරිතයක්. උන්වහන්සේ ජන්තවල බොහොතැන්ගොල් අපි දැකල තියනවා. උන්වහන්සේත් කියලා තියෙනවා මේ විදිහට මස්මාන්සයෙන් වලකින්න කියන කාරණ මතු කරලා අති බවස්ථා තියෙන උනාසැගේ බුදුහරණ පුවත්පතේ හිටපු කත්තුූ සීෂ සුදුසිමතුමා ලියපු ආනද මෛත්‍රී මහනනාහිමියන්ගේ අවන් සාචඡා ්‍රන්ථයගේ අහනු ඔබහන්සේ දැන් අවරුදුද එකසසිට ුනක් සම්පර්ණයනෝ ලන්ඩන් එගලන්තේ දෙයහන්නේ සුදුජාතික වෛද්‍යවරය අන මෙච්චර නිරෝගී සෝ විඳන්න ඔබහන්සේගේ රහසමක්ද. ට මතක ඇතිකාලෙ ම මස්වාශ අනු බව කරේ නැහැ කියලා ේ බලංගු ආනන්ද මෛත්‍ර හාමුදුර සදහන් කරල මගේ නිරෝගීකමයි එකම රහස ම මස්මාස අනුභව කර එනෑ මේ මේ කිසිම සත්්‍යයකුට හානියක් නොකිරීම තමයි මගේ මේකම රහස කියලා උන්නාහ සදහ කර ඕ එසකොට ඒවගේ මර අප්‍රකට ලිපි කියන සමුද්‍ර එතු සිහම හත්ම රජනා කරපු ඒ පොතෙත් සදහරන්නවා එතුමාටඒවලා තියෙනවා ආනන්ද මෛත්‍රී සාමීන් වහන්ස උන්වහන්සේගේ මත් අකරෙන් ලියපු එක. ස්මාන්ස අනු පව කරන්න එපා කියන කාරණාව සම්බධ. මේගේ තව අන්ද මෛත්‍ර මහනාහහි එමියන්ගේ භවන අපකට ලිපිගන පොතේ.ඒ තව ආනන්දමත්‍ර මහනා ආශචාරය අදකින් කියන පොත. නයි නිරන්තර ටිබඳ හ ගැබරින් කතාාගල අපි වර්තමානය කතා කරනට විශේෂය මේ බුදුබව පතාගෙන් ප්‍රාර්මිතා පුරන මහා බෝසත්්චර්ත දමයි අප නවන්නේ හරි දම නායකු ස්වාමන් වහන්සේ වගේ ආනද මෛත්‍ර නායකු සාමීන් වහන්සේගේ මහෝ මහාව සුමේද ස්වාමින්න් වහන්සේ ඒගේ චරිත උන්න්නහහා ඇතිවරයනන් වහන්සේලාගේ දේශනාවල මෙම පැදිලිය සඳහන් වෙනවා. දේනිසා කවුරුහරි නිවන්දකින්නට පාර්මිතා පුරණවන. ඒ පාර්මිතා පුරණඇත්තු මේ කාරණාවෙන් වෙන් වෙන්නට අවශය කිය කාරණාවන්හන්සෙර පැදිලිව දේශනා කර තියන සකතු ම හරුන් හිතෙන්න්න පුළුවන්න්නේ. ද හවාසක තුමාල මේ මේ බිහිදරය කතා භව කරන්නේ මේ බුදු බවපතන බෝසත්වරුණ අපි නංවය බුදු බවපතන්නේ අපි තුන්තා බෝධය එතර බෝධී අපි බුදුුවෙන්න්න බලාපොත්් පුුත්නය අපිටසේ බදුුවවෙන්න බලාපරත්ව ුද්ධය අපි දන්නේ හත් භූමිින් එක එතරවෙන්න බොහම ලේසිම කැගන්න පුළන් භූමි එතරන්න නෙහි අපි මස්මාච අන බව කරට කමන්නඇගල සහරන් හිතන්න පුළ ජාලකමහත්වය කොයි බෝධියෙන් නිවන්තකන්ට කිය ආර්ත්්‍රාක මාර්කය අුගමය කරන්න පැක සර පැ. වෙනමාර්ගලය වෙන මාර්ගයක් නෑනි. එතකොට සම්මා සංකප්පයටේ සම්මා කම්මන්තයට සම්මා ආජීවයට තිේ මේ හම කාරණාවුදීම මේක තහන්චි පන වෙලා න නිසා මේ ගෙන අමුතුුව කතා කරන්ට අවශ්‍ය යන හරට තර වි ර හර න් ද ක ප අපිට ප්‍රශ්නයක් නෑ න්හන්සේල සසරදුකින් එතර වෙලා ඉවලයි. එතකොට දැන්.

සහරදුින් එතර වෙච්ච උත්තවයන් වහන්සේලා. තින් ඒෙනිසා මේකෙදී විශේෂයෙන්ට කියන්න තියෙන්නේ. මේ බෝසත් චරිතට පටලගෙන බෝසත් අන් වහන්සේලාට ඒ මහා යතිවරයාන් වහන්සේලාට ලින්දා පහස කරන්න එපා මේ වගේ කාරණ සම්බන්ධ කරෙන කිය කානාවතමයි ට දන් දන පනිවිදි හොඳයි. පව්ගේ වැඩසටරාන අපි කතා කර කාන්තා කාන්තය පිළිබඳ. මාර්තු අටවෙන්දාට ලෝක කාන්තා ජගත් කාන්තා දිනේ දනවා. මාතු හත්තෙන්තම අපේ අනුදු බ්ඩාර උපසකතුමාගේ ජන්පධදිනය යදිල බ අපි නිසාී ිහිතර වැඩ සටහනය අප සභාපත්තුම ඇතුළු සීලු දෙනාම් ඔබතුමට සුප ජන්මදිනයක් නිරෝගී සම්පන්න සුප ජන්පදිනය පාර්ථනගන්න. දේශමන් නිහල් විජරත් මැතිවුණ මේවැනි සීලවන්ත ගුණවන්ත මහා ඇතිවරු. වැඩම කරලා මේ කියන මේ නැගෙන සාදුු නාදේ මංහිතන්නේ අකනට බම්බලවටත්. ඇන්නට පුළුව මේ යන මේ නැගෙන සාදු නාදේ මෙවා නැගෙනකොට වංහිතන්නේ මාර බලවේග ක්‍රාත්මක වෙනවා වැඩිවන්න පුළුවන් ඔබතුමාට සමාජ ජාලා වලින් එන්නන්න අභියෝග තර්යන ගර්යනය ඇතිවන පුුව මේක නැතිවුණුත් තමයි පුදුමේෙන් ඔබතුමාට නැගෙන තර්ජන ගර්ජන පුළ බෝලට ොතුම පවග කාල බහොම හර බොහම නිියුණු සෝරයෙන් කතාගරීමක් කැමති හාට්ටෝ කොලින්ම ආද කතා පහට ප්‍රවේශයක් ලවා දෙන්න තින්න ගර අදවැර්සහට වැඩ ආදාල ගරුතර මහනාක් ස්වාමිනාන්සර අ්ද කර ඇතුළු ගරුතර මහා සංගරක්ය අවසරයි. එවගේ මට හිතවත් මට අවාදායනු ශාසන සහ මට ශක්තියක් කණඩු පාසු මහත්වයස ජැන්වදිනයකුත් යන්නවා වගේ කේන රුූ පහන් සස්ථය ෞරු සභහ පපති ාණන්ි ප්‍රසින් හත්නය ඒවගේ ාමක මහත්තඇරු කාරමණලින් අවසරයි. මගිතන් හැට කියදන්න හරිජන්තුම ඔබතුමා අවුරුද්දක් වවැසිට කියන. අවුද්ධ කාපසරාවනය න ඔ අෞුද්ධ කාස රාණන අුරුදධ හන්තර දෙම මෙතල ගැන සුබු පන්දින්න කැිබර්දය කිය නවමුත් මටනම් අපංකොයි කියන්න බෑ ොද අවරුද්ක් ප වයසිට ගන මරණයට ලඟලා තියෙන ඇගරි මට කියන්න පුලුවන් මේ යන්න ප්‍රාර්ථන මේ පාරිමිතාවත් එකම උවහන්සේට දීර්ාශවවාගේම පාස ඔබතු මට ඔට උවහන්සේ කියන්න වෙනවා ලඟරම් මට. ට හෙමත් මට තමයි මහත ඉස්සේල වත් න පජ හගල්ල සම සමුදරන් ගයටත මංගිතන් කන තේවගේ මේ නායක ස්වාමීන් වහන්සේකරන අටතේඉතින්.ඒ අපිටත් ධර්ම මේර නම්බුවක් කියන එක කියන වචන පැරදිී ධර්මානුකූලුව නේද අපේ හදුල එතකොට අ මටද අරේ දමීත හාමුදුරු දේශනා කර පහන් දවල පන පච ල පි පත්තියග. ම ඇත ම අවු පහළවා කරුණග ට හැම කිරීමම් හාංගරත්නය තුළත අස්සේ කරන්න හම්බිල තියර අප හාමුදුරුවේ එතකොට මේ දැන් ඇත්තම අප ආදුුර දැන් මේ ළමයි ගැන කතා කරනි වහන්සේ කිව්වාග වවහන්සේ දේශනා කර වාාකාරයට දම් පරම්පරා දෙකක් පස්සල ගියොත් අපේ හාමුදුරුවය අවුරුදු අ දහය දොල්හා වෙනකොට දරුවාගේ ස්කාල පන්සිල් රැක්කණ බෞතරය ැ දැන් මේ කාලීන වනාරහණ පන්සිල් පන්සිලත් කාලීන වෙලාන ප්‍රයහෝගරමන්නේ එස්සල තුංකල් ධර්ම දේශනා සහ ධර්මාිකන ස සරෝප්‍ය බයත් එක්කනය මිනිස්සු හැදිල තිබුණට පන්සිල් පදවල ඉස්සර අපහාගෙන මං අහලා තියෙනවා ඒ අවුල්දු අට නවේ යනකොට. ඒ දරවාගේ ඇසිලීම් ටටාවතුල අම්මා තාත්තා දන්නවා මේ දරවා යන්න මෙන්න මේම ැනකට. මක හොදටම න ගත්තේ මාත්්‍ය එක්ක මේගේ එත මමයි වැඩසටහන මිහද වේ අග්‍රමාගේ අනුසාසක මට අශිරාධකරව ග්‍රම පන්ිත කොටු ොටුකට දම්මාත මනාක මුතුරන් වහසේ ම හව ත්තරැක තමයිම මේ දන් වහන්සේලාද මේ සමාජ පෙනි කරන්නද. අවුරුදු අටත් දහයක් යනකට අපි හාමුදුරන්නේ. ඒ අම්මට තාතර දැනෙනවා ඒ දරුවගේ පෙර සංසාරය ආපු ක්‍රියාකාරකම්. මේ දරවා මෙහිම දරුවේ. මේ දරුවවා දොස්ත කෙනෙක් න්නේ. මේ දරවා ඉංජිනීර් ක් කියෙන්නේ මේ දරුව යන්නේ ව්‍යාපාරික පැත්තට එහමලත්ත රාජ්‍ය සේස්ේ මේ දරුව වලන්න විශාසනියට ලැදිී මේ මේ දරුව කවද ශසනියට ඇතුළවා කියනක අර අවුර සේණිකත කොල පස්වනි සේණය හවිනි සේණී අරකොට අපි නාගස්වාමි වහස අම්ම දකිනවා දකිනකොට අපේ හාමුතුලනේ බුද්ධිමත් දෙමවපිය මකක්ද කරන්නේ ඒ දරුව ඒ පැත්තර තම යොහ කරන්නේ. සභවත්තුම අපේ ජනවාරිදන්නේ හැදන ගහ පත්තෙන් දැන ප දෙකින් දැනගේ ලාරන්නේ හ එතකොට ඒ දේ දකිනවා ඒ දේ දකිනවා ඉතින් මාට මාං ගැනත් මට තාර්ථ කිවූ දෙයක් කියන හිස ම පතන කියන්න මං ගැන කියන්න මං ගැන කියන්න මට ිකස් මක්කිනවා එක ම හාුලට හන යනක මං කිය එතකොට ඒ දකිනෝ. එ එදා එකයි සාර්ථකත්ය. එදා මිනිස් සූ්‍ර ප්‍රාණ ජාතය කරේ නෑ මස්මාන් සහුභවරේ නෑ බෞතරයක් ඇතුකොට මේ තිබවිය ලෝකලින් බෝ බෝත්‍ර ආත්මයආාව දසමාසය වුරේකත්ව මාසදහය කුසේ ලෝකර බිහි කර දැන්වාගේ හය මාසය අත්මාසය ුරේකත්වනෙවෙේ අද බඩ කපලා ්‍රි කල ගත්ත නැත්ම් අම්මෝ මරයිෙන් දොට පිනී ලින්නේ දැන් මේ සමාජි. තුොළ ඒක නිසා අද අදවෙලා තයනමකක් දනන්න පාම පල්ල පුකෙකක් දොස්තරන මුත් දොස්තර වෙන් ඕනි. ලබෙර ඉංිනරුර මෙයා ඉංජිනීරුම වෙන්ඩ අන්නේ වගේ රැල්ලක් කියැන්නේ අප හාමුසේ ඒ රැල්ල තුළ තමයිඒ රැල්ලට අදහස්ෙේ තමයි පන්චේසිට ප්‍රතිපතිය නොසිතීම එක පළවෙනි ප්‍රාගාතය මමත් අප යාහමුස ලේශපාලභූුවෙන් අස්සේලා දෙදස් එක ම මේ වැඩ සතාන නායක ස්වාමාන්සක අද අනුසාස මට මතකයි අවුරු දෙකොලාකුරදිී ඔබවහන්සේ එක්. ඇල්පිටිය ටව්මේ හරක්. ඒ ලො ම එමගේ මුුල්ල මේ බ හාුර දිට පෙර පින මතුවල මංහිතන් පාලම න්තු මතිවරනට පරන්ගර පරය හ ඒ මේ මගින් සහරුන්ට කරුණේ තනතුරක් විදිටේ මරහම මයිඒ ප්‍රේමයක් විදිට න මෙැතුමට ඒක මේ තනතුර නොලැබීම මංිතන් ල හ ලස්සනදයක් මන් වන. ඔබහන්සේ අපි ඒකාල ඒ ගවය නිදස් කරන්නේ කුරයි කන්ටාාව නිදහසර ඔවහන්සේට තාරන මට තාර්ධන කර. නමුත් ඒ වෙනකොට පහ දවසට හරක් එකකළොද්දාාකතට මරුවවා. නමුත් ඔවහන්සේදන් කොරෝන එනකොට අදපි සතුියෙන්න අපඒ පන්දස් පන්සිට ඩකර ඇැිඒ හරකෙ සල්ලි දි නිදස් කරන මම සසං විධාන කොහොම දඒක අත්ද වෙනකට හර පන්දා කයග නිදහස්. ඒක ඒකරේවෙන්න අග්‍රධානී ධර්මදානය අ ගානපාරිපිට දාක? ධර්මදාන ප්‍රතිපලය අපේරානය. තුන ආර්ධානය හර එකොම පාරවිිතා. තිේ තුල කර ඉ අර හතුම ඇවවානේ මන්දැක මීගි පේර අපේ නයක ේස සේකන හාමුරුවන්ටත් ගඩා කට්ටිය දාර තිබුණ න්දන්න කට්කේ ඉන්න ඒ විරුද්ධගන් කරන මිනිස්සු ඉන්නකකව එ රහත් ඒකයාගන්නය ලඟන්නොටසක් එතන ඉන්න දහය දොනහක්. චාමික හන්ස මගේ සංවිධානය ඉන්න. ළමයි කෙල්ලොළ දාත දහස් ගන්නක් මෙම් බස් විශ සමාජ මෙත ම වඩින රග තතිය කාන්තා දිීන මං යල් ලමයි කොඩ කියන මෙත පෙන් සමාජන පෙන්නලාග නිර්මාන්ස ලස්සන බෝසක් දරූ. එතකොට මමාන්නේ එදා ඒ ඒ පුද්ගලයෝ මට බැදේ දාතරදහ අවස්සල බල හැමදාම් මගේ කමෙන්ට්ස් දාන්්ඩෝනි. මේ මන්ධනේ වට දාන්්ඩෝනිි. ගද ේ ම ගැටමක් ඇති ඒ ගැටුම බුදු දහමට රුද්ද. ඒකනි ක්ම ස්සුන් මයි මේගේ බද පුත්්‍රය නස නයගේ ස්වාමන් හන්සේල ම පොරන් දු නම මස ව පොර ට න්න ේන ස්වාමන් න්සේ අවස්ථාව නක පොරු න න ොච්ච න. ඒගේ දිීටත් කරනවා එස කෙර සම්බන්ධ කරනවා මේට පිර ේ බුදු හාමුදුරට විරද්ධකාරේට බදු හාමුදුර පිඩුව පානකට පද ද වචනය කිවේ කරන පාහදුේ දැනම් අපි නිදහස්ති රනය ද අබද්‍ය වචන අබදරලලා ඕනතරම යටට ඉන්න. මට පහර ගනය තින්න අනේ ඔුර තරන ගහන්න අපි මෛත්‍රී කරනවා මට ගාපු අය. උබහන්සේ ගමේම මට ගාපු අය දම් මගේ සධානය ම විරුදධ කැ කර ම යිර ගද න්න ැෑන ප . එතිනිසා උබහන්සේගේ ආශීවාගේ ශක්තිය අවවාග අනුශාසන මේ බිදුරුට අවශ්‍යයයි මගේ ජීවිතයය ඔබහන්සේට පොරොන්දක් දෙෙනවා පාසකෙක් හැටියට ඔබ උපාසේකයටට කරන්නනාවේ කාර්ය වාාරය මං කරනවා මේ රට ජාතිය ගොඩනගනවා කියන පොරොන්දුව මං ඔබහන්සේ ඉරපිට දෙෙන එිනිසා මට මගින් වැඩියහන්න යන්න එපා හොඳයි. ගැන්ත්පුරුසේ සාධ වදා සපලේවයන ප්‍රාතනය අප තුක තිබෙනවා. කෝට මාංශයේවා හෙම නැත්තම් දස නොකැවතු මාංශ්‍ය දහය වේවා එම නැත්තං විධාකාර දේවල්තියන් අපේ මාංශපතිපදාවාස්ශ්‍රෙන්. අපේ ආචාරය කහුල සෝමාන් සපේ නායක හමුදුරුවේ මාංශපතිබදාව කතාගරහම් සමහරුන්ට එක නිගන්් පතිපදාවක්ගේ පේන්න පුළුවන් එෙම නැතන් දේවදත්තගේ වරපාගේ මේවැනි දේවදත්ත නිකාය වගේ මෙ සමහර ආධානග්‍රහයා විදිහයට දකින්න බලන්න කියන්නට පුළුවන් අප හතුින්. බහන්සේෙන් දැනගන්නට කැමති යක හමුදුරණේ බොහෝ වෙලාවට මේ මශමාංශ ප්‍රතිබදාවට අපේ ගෞතම් බුදුර තතාගත බුදුපයන් වහන්සේ විවිධාකාර විනයේ ශික්ෂ පද පැනෝලතුනට නිර්මාංශවීමට සම්බන්ධයෙන් කිසිම් ශික්ෂාපදයක් විනේ නීතියක් පනවා තිබෙනවාද මාංශ්‍ය ප්‍රතිබදසා නිර්මාශ පතිබදාව පිළිබඳව අපට ධර්මාන කෝලෝ ගැඹරින් කියා දෙන්නගනා අයි එකර තරුවන් සරණයි කාරුණක තිෙන්වත්ම. මාන්ස භක්ෂණය කියනක අද ඊයේ පමතින කතාවක් නෙමේ. බුදුරජාණන් වහන්සේ පහළ වඩත් ඉස්සෙල්ලා ඉඳලම ඔය මතය බොහෝම ඉහෙලිම්ම තිබුන කලකෝලා ලැතුවන සමහල ශාස්තරෝරු වතුරබොන්න එත් නෑ යක ප්‍රාණයක්කෙන්ව. වතුර බොන්න අතහෝ දන්න ගංගට ගිල්ල අතහෝද ගන්න. ඒවිදියට ගුරණකින පරම අවිහිංසාවාදිගිලේ කොල්ලු සම්මත කරග. ඔයාතර සමහරක් මාන්ස භක්ෂික වෙන්නම්. පුරාතන ලෝකී ඇතිවෙලතින විශාල සාගෙන්න්නක් අන් ඒකට ගස්ගොල කොල පෝතු ගෙඩිකාලිවරුන්න අන්තිමේද ඕන දෙයක් ඕන සතෙක් මරාගන කන්ඩ නියම කළ. එ අනුකූලව තම යෝ චීනය බුරුමය යිල් අන්තවැන්න රටවල හැම සතෙක්ම කනම් හැම සතමි පෙේද පෝ්ඩුල දකින්න ඇතිම මකුළුවා මොකදද රතුපාට ජෑම ඔොබල පණපිටින් කරන දකින්න ඇති කවරුත් ගෑනු කෙනෙක් කන්නෙම එතුරු බලන්න කොච්චර භයානකද කියරම පණපිටින් සතා හපල කන එතකොට ස් මනුෂ එතකොට ඒ තැනැත්තියට අනාගද සංසානය ආත්ම කියයක් කෙනෙක් කරම් හපල කයිද ඒ හිතන්න දැනුම නෑ බුදු දහම පිල්ිව අවබෝධයක් නෑ. දවසක් සුදු මහත්ෙක්කාවනය පිට මොන ගැවුණ එයාගේ ඇගේම කුෂ්ටයක් තිය කහනවා ම ඉතින් යට පිරිත් පැන්න එකක් තුන්න ඕක ඇඒක ඔබොන්ද ොහෝදල මේ දවශ්ට එකේ මාංස භක්ෂයෙන් වලකන්න කියලා දවස් තුනකින් ආයිත්තාව. අර කුෂ්ටරෝගැෙනෑ බලන්ඩකු බලය. එනිසා මේ සභහබධතුමා කිව්ව වගේ මෙ මාංස භක්ෂණය හේතු කරගෙන හොරද වස්තුවත් ඉදමෙල්ලා අකුමාමත් දැමිච්චල වකු වඩුත් දෙරාපත්වල මැර. අරපේ ආනන්ද මෛත්‍රීය මහනායික ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුොර මගේ මේ නීරෝගිකම මගේ මේ දීර්ගහවස ක්ෂ වැ මේක නෝනින් කල්පනා කළ ගතවෝද තීරණය සම්මාධිට්ටිය සම්මා සංකප්ප දෙකට ගෝචර වෙන්ඩෝන. මේ සමහරගෝට කිව්හාම අපෝක වැරදින කෙන හිටෙන්න්න පුළුවන්. දර්ශනය මනුස්්‍යයෙක් වෙන්න. දැ සමර මස්මාන්ස කන මේසුන් ලඟින් ඇඩ බෑ ගඳයි ඇඳුම් පැළඳුම් බොහොම ගඳයි. ඒතු දඩියය. සා නිර්මාංශවාදය මස්මාංස කන්න නැතිගෙනෙක් බල ලඟ එහෙම ගඳප්නෑ අර මොකවන්න විපසිදියගේ මූුණ පසන්නයි තමයි රෞද්‍ර ගතයන් පිරිපුන් දඟයි ය ද කතාවනේ දෙමවුපියෝ විසින් දරුවෝ මරණෝ. ඒක ප්‍රධාන හේතුව තමයි අවිහින් සාාව නැතිකම ඒ පිරේදා අර ගුරමත්තාවගේ මහත්තයට ගහල මැරුවේ එල්මටේ. ඉතින් අදේකොරු හෙරේ හිරබත් කණ්ඩෝන. ඉට පසෙ වුණාව නයක හඳදුරන තවත් අතාත්තයි පුතා යනකට ඒත් බිරිසක් වටග හිල්මටලින් ගහලා ඒකන මැරුනෑ උොද වෙලාවට. නවත් මහමකදී පෙල්මටලින් පාරදින සංස්කෘතියකයි හැද ඒක මහපුද මානසික රෝග. ප්‍රධානම දේ මහත්තය මේ මේ පෝර්ණ එක අනිසලෙස පාවිච්චි කිරීම. ප්‍රදාාහනබදේ ඒකම තමයි තින අත්තරක විශවිද්ධයක් ළමේ කිව්වා. මට මේක අතහර ගන්න බැ ැ. ඇබබැහිවේ තුවොට අධ්‍යාප නිවරයි. ප්‍රකයාාමත්තිවර දැම් බලන කිසිීම කෙනෙක් මිරිස් ගහක් කිටෝ ගණන. කිසිම කෙනෙක් අතුපතු ගන්න. මේ පන්සලකටනනෙ. හවසටැවිල පන්සල් අතුපතු ගන්නනෑ. හේතු ඔන්න යි පෝර් එක ටලාඉන්න. අර වයිසක කණ්ඩාාව වරච්ච ගමන් දානෙත්තිවරයි. පන්සලත්තිවරයි. පන්සිලුත්තිවරයි හාමුුරෘත්තිවරයි යිටග දරයි. පටම බද්ාකම් පිරිට්ි කක්තිවුණ සිරා මතමගේ බල් පරි දැ අ මහිත සතර එකක් නෑමක ත ොච මධර්ම මස අදත්ම පි කොළම ල. ඒ අනිවාරෙන් අධ්‍යාප නැවත්තුමාටෝක දැනුන්දලා පිරියටත් පහදාන්නෙ තවට හදාගන්න ලේසි. එක කියනවන්නේ මවුට ප්‍රියාට ගුරුවරයාද සලකන ක්‍රම කියල දෙනවා. ඒ දහම්පොත් හොඳ ජාතික කතාගෙන හර දක්වල තියෙන. ඉති අනේ වන්දන්න හි මේකදීම් ජාතියන්තර බලවේගන මේ ක්‍රියාත්මකි වෙන්නේ. බුදු දහමට හැමෝ පැත්තෙම ගහන. මේ හාමුදුරු නමගේ සුළු වරදත් දැක්කහම. ඒක යමන හැටි බලන් හරි ජාතික අපරාධය හරි ධ චීවර ධරී පනේද. ගහන පහර ගහන ක්‍රමේත්නේ ාච් කගන භාවිත කරන වචචනවල තින තියන ඒක තින ිලෙච්ච කමනේරි භ සාතිය සංගේජන කයිනය නිසා අපි පුළුවන් තරන් මෙන්න මේ කාරනාටික හිතට රැගෙන අපි යන මේ පිළිවෙත් මග පැහැදිලිව යන්නට නම් නිවැරදි පුද්ගලයෙක් වෙන්න තෝන. එ නිවැරදි පුද්ගලයාට පුළුවන් හොඳ මග ගමන් කරලා. අර වාසනාවන්ත දරෝටයක් හදාගෙන ඉදිරියට යන්න සමහර පවුල්වල දරු හරීම ලංගතුයි මවටපියාට. මවපියොත් හරීම ලෙන්ගතුයි දරුවන්ට. ඒක චාමිකුම අත්ත ප්‍රධානවදේ තමයි මවපියා දරුවන් ආදරයෙන් කතා කරන්්ඩු යන් එ වාඩිවෙන්න කන්න බොන්ඩ බත්්ටික කවන්ඩ ඕන. ආන්නේක අවසානදක්වාම කඩඩ බිදන්න පුළුවන් කමක්න මගේ අම්මා. මගේ තාපතා කෙල කිරී පේදපුර්් ගතතුන ක පැදුරයි කොට්ට ඇත් එක අම පාරට ගැත්ද. බලන්න කොච්චර භයාන වයිසක ආච්චි පුතාමය ගැනල්ල පාර්ත දාන්ද තරන් අපේ මේ ජන සමාජය කුරිරු වෙලා තිබෙනවා. මඟගේ තැන පිරිරටුවත් තාම දැකන්න නෑ. මේ බෞද්ධ රටේ මේව තියෙන. එනිසා මහජනතාව අනිවාරී මේක හිතන්ඩෝන තමාගේ මෞ්ට පියාට සලකන්්ඩෝන මවපියන් දරුව ගැනොදට බලන් ෝන. දර දන්න ැරිනම් පොලිසිට ාර දෙෙන් ඒගොල්ලු නිීත්‍යානකූලුව තැනකට භාරදි අර ගඟටදානයක බෙල් එල්ල මරණක ස්ස කුටුට දානයෝ ජාතිකපරාද නෝ වසෝනිික උච්චර හැ තමන්ට හදන්න බැරිනම් ආර්ථයක පහසුතානං ඒක පොලිසිර කියල බාර නැත පාරයිනි තියලයෙන් මරණ්ඩන්නේ මරණ්ඩෝනන එනිසා අන්නව දැන කියයාගන ඕක මහත්‍ය වෙලා තියෙන්නේ ඒය. දැලාදැ පහුවෙනද විවා වෙන. දැක්ක ඒ අද විවාවෙලා. මේ මිනිිය බේබන් දෙෙදද සූදුකාලින් ද සල්ලාලින්දේ හොයල බැලි වෙන. ආන්නේක විපාකතම ඔ ය තියෙන. එනිසා ආවාහ විවාහ වෙනය හොඳට කල්පනා කරගන්න අපේ මව්පියෝ වගේ. සමගින් සමාධානින් ඉන්ඩෝන වාද බේද නැති වඩුවන ප්‍රශ්න ඇතිය නැතිවෙන්නහැ තියෙන. ඒවා ඉවසා දරාගෙන කටයුතු කර් ඕන. පිමැස්මෙන් කටයුතු කර්ඩුවෝන් අරයා මෙහහිම ජීවත්වන මත් වැඩුවන් එහෙ ඕන. ල් සම්බොල්ල මතුයිකයාවත් ඇතිේ දරෝටි හදාගෙන දරුවන්ට නිස මඟ කියල දේලා කටයුතු කරන්්ඩුවන දර අනිවාර්රයම් පන්සලට යොමු කරන්්ඩුවන්. පන්සලින් තමයි අපිරි අම්කිසි අභහසයක් කම්බවෙන්. එනිසා අබෝධි පූජාව බුද්ධ පූජාව. ඒත් යොමරඩුවවන් දහම් පාසලට යොම කර්ඩුවන්. හැන් දෑවට ගල්ල පන්සල්ලතු පතු ගාදය හොළු කරන්ඩුවන්. අද මේ කොරෝනා ප්‍රශ්නය පස්සේ ඔක්කෝමගේ ඇතුළිමයින්. එලියට බහින්නනෑ පොරුදුන ඇබ ඔකොට කොටම නය කදුරන මේ පහගේ කාල බටහිරටවල් බොහොමයක් හොඳ තයරණ ගතම දැන පසුගේ සතිය කැනඩෑගේ රටවල ටික්ටොක් වගේ බොහෝ දේවල් තහන කරමන්න. කට තාමත් අප රට එවැනි ත් තීරණයකට එන්නේ අනායකාදරනය. මහිතන් මේක කියලා හදන්න බැන හවිත්තමගේ නිදිට මේක නීති අනපනත්වලින් හරි නතර කිරීමේ ව ්‍ර්‍යාපති්‍යයන් නොවුොත් අපේ ජතිය ඉරණව අබාගේ වයිදනාය කාම්තරණේ. එකන යේ දොස්ර මහත්තේ තරය ප්‍රකාශයක් කලා හැම දරුවෙකොටම කොත්තු. රයිස් කණ්ඩ මෙපා කියන. ඕකට දානදේ දැක්කොත් පුදුම වෙයි. එනි සම්මාව මේක ලින්ගක්හදල දෙන්න දරුවන්ට මේක කෑවොත් අක්මාව යනව මයි කිව. තරීමම කිවූ. නිසා මේ කවුරුත් මතකතියාගන්න. ඔය කඩේ තියන කොත්තු රයිස් කෑවොත් ඒම අක්මාව ඉවරයි. දැබච්චනවා. එනිසා හොදා හාල කම්මැලිකමට අප අමුතුරන්නේ ල ලේසිට දැන් ෂණි දේවලට හරු ර ලා යනන්න ඒවද යොමවෙෙන් එපා කවුරුත් පුළුවන් තරන්. හැම ජීවත් එෙන්ඩෝන ලාන් රූ පෝජීවත් එන්ඩෝන ගුණ ධර්මද වුණු කරන්ඩඕන කරුණාම ඉත්තරි පොයිා ලගත් එන්න ඒටික තම අපිට ඕනකර හො අපිට පුළුවන් අපේ පෝජනී පිකළ දම්මවෙනී අපේ ගෞරනය ස්වමින්දයන් වහන්සේ පෞු්ගේ කාලේ හොෝද කාරයක් නා දැක්ක. අපි බොහෝජනට උරුමේ අමතක වෙන කාලෙක උරුමය හොයාගෙන ගිය අප අපේ පිකල දම්මවවින අප ගෞරන හාමුදුරුව. බො අපි බපි ඇත්තට කියන ලැ්ජැයි බහෝ දෙනා මේ විදේශ සංචාරයන් හදනො මේ ලංකා හැන හැට පන්දා සයිසේදා ඇතින මේ පුංචි රටේ. අපි කවදාවක නොගිය මං එතන මාධ්‍යිකරුවේ කැට මල්ලද්ජය නො. ඔබහන්සේ මේ ගිහිල් අපි ජීවිතයට නොගී ආගේ නොගිය තැන් ඔබ අපේ ඇස නගිටුණු තැන් අපි මාධ්‍යකින් ජීවිතයටටත් අහල නති තැන් ඔබහන්සඒ වගේ ැන් හොයාගෙන ගිල්. ඒ උරුමේ හයාගෙන ගහිල තිබ අපේ හමුඳරම ඒවා ඒවැෑතිීන මගිතන්නේ මේවාතියන අප යිතිහාසික තැන්. ආශාරය මත් අවස්ථා නයි අප කියාදන්න ොපිටක දම්මන්න හමුදුර උරුමේ ොයන ගමනේ තිරේ පිටිබස කතදර ඔවහන්සිේ නොකිවවා මාධදියයට මංගතන් ප්‍රථම් පහට මාධදයකින් කියන්නට මේ මාධ්‍යයකින් කියන්න අප හුරම මේ උරුමේ ොයාගෙන ගිය ගන පිළිබවත් අපට කියන්න ගම අදඩට සර ඇත්තටම චාමක මහත්යෝ මට හරි පුදුම ආසාවක් තියෙනවා කාලයකින් දල තිබුණමං ඒකම තමයි මේ එත්තටම සපල කරගන්නේ. අපේ මේ පුංචි රටේ. ඔබතුමාගේ වගේ බොහම පුංචි වපසරයක් ඇතුළත මේ රටේ. මහා පුද්දුමාකාරතරන් උරුමයක් අපිට තියෙනවා ඒ උරුමයක් බොහෝ ඒවා වැලී යන වැලලෙන තැනට වැඩකරලා තියෙනවා. සහ කිසිම විදිියකින් ඇස ගැටෙන්නේ නැති මට්ටමට පත් කරලා තියෙනවා. ඒ ඒ තුළ දැන් අපිදම් උදාහරණයට ගත්තහම අපි පොඩිකාලීන්ද ළම අනුරාධපුරේ යන් කියලා හදාගෙන ගානන් අයි ගියේ මටමස්ථාන ටිකට නිිසක්. අයින් එඒහාට ගිය නෑ දැන් උදා එම ගත්තහම දැන් අපිහිතම අපි අන්රාධපුරයට ගිහිල්ල ස්සරමුණිය ලඟට යනවනි ඉසුරමුණ ලඟට ගිහම අද ඔය වාහන නවත්තන පාකින් එක ගාව පොදු වැසිකිිලි පද්ධතිය තියෙනවා එ එතනම මීටර තුනක් හතරක් වගේ මෙහැම පෝඩි කඋඩා පාරක් තියෙනවා ඒ පාර මීටර් දාහයක් එහට ගේිය ගමන් කානුවකින් උඩට පන්න තින එතන බෝඩ් එකක් හල තින රන් මසු උයන කියලා. ඇ බලන්ඩ කියන අදටටන් පුරාවිද්‍යාවෙන්වත් සනාත කරගත්තේ නැති අපේ උරුමයක් තියෙනවා චාවිවාහතයෝ. ඒකට සමුතිය තුළ කියනවා සක්වල චක්‍රය කියලා දැනට කියන්නේ එක නම මොකද්දෝ කියලා ඇත්තටම විවරණය කරගත්තේ නැති පුදුම සලකුණක් තියනයකි. ඒර තරු දොරටු කියලා අපි හලතින ස්ටා ගේට කියලා පහුගේ කාලේ බොහෝ වෙලාට ලෝක විනාශඇතෙක් අප හමුදුරණේ මේ විවිධාකා රටවල තියන ම අවරුන්ි කැන්ටර් ගැන හෙවවා නමුත් අපේ රටේ තියන තරු දරටු තින වික්ලචක්‍ර ගැ කවරු. ඒගැන හිවිවන හය ප්‍රමාණය අඩුව. ැ අපේ රටේ හොයන් නැතිවුණනත් චාවක්මදෝ එතනට මේ වෙනකොට විශේෂයෙන් අපිට තොරතුරු දැනගන්ඩ ලැබුණා ඒ හිටපු සමහර නිලධාරි මහතුරුත්ත අපට කිව්වා සාමාන්‍යින් මැහිමාසි වගේ වෙනකොට නාසායකට සම්බන්ධ විදේශීය අය ඇවිල් එතන පර්ේෂණ කරනවා කියලා. ලොකු ස්්වාසයක් තියෙනවලු ඒ ස්ථානී ගුරුත්වාකර්ශණ ඉතාමත්ම අඩු තැනක් කියලා. එතකොට මේ මොකොත් මේ මැයි මාසය වෙසක් මාසයහල්ලෙන්නේ කියල එක විශේෂත්‍රයක් තිය ොක්ද කියල ගොු බලනවා ඒ කාලෙට ඒගුරුත්වාකර්ශෂණයයක් එක් තියන සම්බන්ධය මොකද කියලා. තකට ඒ ස්ථානයම තියන අදනං කිය කියන්නේ මේ රජ්ජුරෝ නාපු ඇටඇත් බාද දෙකක් කියලාම කියන්නේ. ඒමොවෙන්න හැ කියටත් මොකොද රජුරුවෝන්ගේ මාලිවක් ලඟ පාතකවත් නෑ. රජ්‍ය මාලිගව ලඟ පාතවත් නැතු රජුරෝ නාන ාතරුම් දෙක් කොම තියෙන දියන්න නෑන ඉතින් වැදදි ො. මයි ගඩක්ලාර දීල තියෙන්නේ. ඒමගේ දැන් අපි ඇතටම දවස් පහක ගම නග්‍යයා. ැයි දස් පහට අපි හමුදුරණ මාසකින්ත් යන්න ඔය හැදිලියවමඒ ජීවිි පලවිනි වතාව අනිතිය සමහරව හොයාගැක සමහර අපිහදුර මේ යන්නම මගේ දබ රිටිකල ගිහින් තිබා ්‍රිටි කල එදා අද මෙහමන එදා ගොහමදක ලබාන ප්‍රශසන කරලන්න එය දැක්කහම හරි පුදුම හිතන ඇග ගිපොලා යන්න දේවල් මොකද ඒ සියල්ලුම නිර්මාණ චාමයකමතුව තනිකර කළු ගල්ුවලින් කරපුවා ලෝක වටේ ගිහිල්ලා අපේ අය අපිත් ඇත්තටම සහරලාට ද සංචාවලද ඔවය හිල්ල බලලාව අප සිද්ධස්ථානය කියල ඔක්කොම ැලුව ගඩොල් නිර්මාණ. ගඩොල් වලට තියන ඉතිහාස කොච්චරද කියල බැලුවන කළුගල්ල ඉතිහසේ ැලුවන්න ප කවද පැණි කියල බැදීම හොයාගන්න පු කොට ල ොචර දැක් ම. ගිතන්න්නේ මස් මාශ්‍යකාපපු මිනිස්සනේ ෝගල්ල තින්නේ කාපිනිස්ස නේ ගල ද එල මොකද ඒ සංියමයක් නැතුව කරන්න බැයි වැඩි. ශාල සංයමයකින් කර. ඔය ගමනේදී තවත් සිදුව මක් වුණචාමයක මහතේ ඒ තමයි අපි අහම්බු ලෙස වගේ අරණගන්වෙලා ඉටල්ල දිබුලාගල පැත්තට යනකොට අපි දකිනේ බෝඩ් එකක්. පෝඩිගෙතයනි සිලු මනිසෑයි. න්න යන්න පරක්න්නෑ උඩට යන්නන්නේ වෙටන් නෑ. මෙකට ගහලතියනෙ ශී ලංකා පුරාවිද්‍යා දෙපර්ගමේන්තුවේ. අපි ඒ පැත්තට ගිහිල බන්නකොට ඓතිහාසික සිලු මිනිසෑය. තකොට අපිට පොත්පත්වලින් දිව්‍යලෝකයක, අපි දැකපු නැති යන්ඩ බැරි තැනක. ඒ අපට පියවිව දකින්න ැරි ැනකන තිය එහමකු තියෙනව ෙන්ඩ පුුවන් එක හරි ල කියලා. නමුත් පුරාවිද්‍යාවෙන් සනාත කරලාන්න සිලුමිනිසෑ මෙතන තියනල අපි ගිහිල ඇත්තට දැකල හරි පුදුම හිතන දේවල්. එතන තිබුණ ඔය චත්‍ර ගල්වලින් කරන අද චත්‍රකුඩ ගොඩා ලංකාවේ චෛත්‍යවල තියෙනවා විශාලතම චත්‍ර තියන්නේ සිිල්ිමිනිසෑයි. වැටිල බිම තියෙන්න්නේ සමහරයව කීපයක්ම තියන. විශාල ප්‍රමාණය චත්‍රයක් තිබුණ බම. දැන් මන්දන්න ඇයි කියල මේවා ඉස්මතු කරක් නැත්තේ මාධ්‍ය දෙන්නේ නැත්තේ එහම ැත්තන් අවමසි මමනන් යෝජනා කරන්න මේ දැන්ව සමාජ මාධජාල අයට පව මෙන්න මේමට යන්න ැන් අපේ රට වැටිල කියල කතා කරන්න ඩොලර් නැති කතාව කියරවන්නේ චාමිකවාහතය මංක කියයනෙ ඩොලර්ගෙන්න්න පුළුවන් මේ දේවල් මේසා විශාල ප්‍රමාණයක් තියද්ද. දැන් අනුරාධපුලේ රුවන්වලී සෑය පෙනණි පැෙනීම තියෙනවා ඉතිරින් අපි හැමෝම රුවන්වලි මහ සෑයට ගිහිල්ල ශ්‍රීීම හබෝධියය පැත්තට යන්න හැරෙන කොටම ඉතනමතියනවා ලොකු බෙහෙත්වොරුවක්. ඒ බෙහෙත්වොරුවත් බලනව සමහර කෙනෙ ගියම. ඒ බෙහෙත්වොරුවට එහා පැත්තින් බැම්මක් ළඟ යට තියනවා සාභකමමාතය කෙසිකිලිය. තනි කළුගල් ඇල්ලක හදපු කැටයම් සහිත. ැකිලියක් තියෙනවා. ඒ කැසිකිලියේ තියන සිදුර ගත්තෝචාමකත අප සුලැගිල්ල විතරයි ධන්න පුළුවන් ඒ සිදුරට. ඇ හිතන් දොන මේ කැසිකිලිය කාට ද හැදුවී. මේ කැසිකිලියී සංයමයක් නැසි කෙනෙකුට මූත්‍ර කරන බැකීයටවයි මොකද හෙමුණත්ති ඒ මූුණට වීසි වෙනවා. එතකොට ඒ පූංචි සිදුරකින් මූතනාකරංඩ හිතකොච්චර දමනය වෙලා තියෙන්න්න ඕනද. එහම් කාටද මේ කැසිකිලි තකොට හදන්ඩ ඇත්තේ. ඒව ගැන සෑහනදේවල් ඊළඟදී රජගලට ගිහාම චාමයක මහතව ඒ කැසිකිලි පද්ධතිය ගත්තහම ඒව යහු වෙලා තිය නො යටින් ලොකු මුට්ටි වල දාලා මෙැනිවකොඩට අරගෙන තියනවා. ඒ මුට්ටිවල තිබිල තියෙන දේවල්. මුත්‍රා කරහම ඒ මුත්‍රා පෙරිලා 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 අවසානයට . පොළොවට යන්නේ පිරිසිදු ජලය. පිසන එතකොට මොන තාක්ෂණයක් අපේ තින උරුමේ තකට ඔබහසේ ොම රුමේ ඔහෝ. යාගෙන ියාට පිහමුදුරන්නේ සමහරු මේක මේ උරුමේ දැන් උ වහන්සේ කියන උරුමේ ඔන්න මිසදුටුවෝ ඒකින්වා වාසිගන්න අවස්ථා මන්දයක් අපේ හඳනේ මේ තමයි මේ ලංකායි බුදුහදු විපදුනා කියන කාරණාව සනාත කරන්න සාශී කියල පිහඳන වහන්සේවත් නිකක් මිසදුටුවට ඇදල දාන්න වගේ සහර උත්සාහයන් තිබා අපි මේකත් නිවැරදිකම අප පහ පහැදිලියුමමිහිමයි මම කියන්නේ ඔය දැන් අපිත් අපි දකින දේ දැන් උදහරට ගත්තොත් ම දැන්කිවේ බෙහෙත්වොරුව ගැනදැන් ඒ මහත්තයට සනාත කරගන්ට ඉස්තිරව සල්ලිපයක් වෝ මොකොක්කක්ත් නැහැනි. එකට මට අදහසක් තියෙනවනේ එතකොට ඒ ඒක ගැන මේ අපි හලති දත් අපිනක බෙත්තුරුවක් කියලා. තව කෙනෙකුට ඔන්නන් කියන පුල නෑ ඕක මමියක් තැන්පත් කරන ලද දෙයක් කියලා. එතකට ඒකත් නැහැ කියන්න බැහිි තව කෙනෙකරන කෙනෙකින් කෙනෙකුට විධ අදහස්තියෙන්ට පුළුවන්. හරි මම කියන්නේ ලේබල්ලන් ගහන්ඩ එපා මම කියන්නේ ලේබල් ග්ඩ එපා කවුරුවත් මෙම බලන්ඩ. ඒත් දකිින්ඩ. ඒ මොකද තම තම මොන මොන විදිහ මතයක් දැරුවත් නැතත් ඇත්තටම මේත් චාමක මාත අපේ උරුමේණෙහ. අපේ මුතුන් මිටු ගොඩනගපු දේවන්නේ. දෙන් අනුරාධපුරේ කුට්ටම් පොකුණනල්ළඟ ඉන්දල යාපනි හන්දිිය පැත්තට යන්ඩ හද යනකොට කුට්ටම් පොකුණනල්ළඟ ඉඳල මීටර්වලින් දෙසියක්ක් යන්න නෑ බෝඩ් එක අපපුරාවිද්‍යාවන්දාලත්වය නො නකාවේහෙර කියලා. එක දැක්කහම චාමකෝතයම මගේ ඇගේ මල් කෙලිගුණල මේ බෝඩ්ක දක්කාම. එතන වාහනේ නතර කළ මං ඇත්තටම බැහැල දුවල ගිය එත ගලතිර මීටර විස්සක් වගේ ඇතුළට යද කියලා ඒටික ගිය ගිහිල බලන කොට චෛත්‍යයක් ගරාවැටිච්ච කොටු හැඩට හදපු චෛත්‍යයක් ගරා වැටිච්ච කැලේක තියෙන්නේ. නකාවෙර කියන්නේ මොකක්ද බුදුපාණන් වහන්සේගේ නියධාතුූ තැන්පත් කරපුවෙහර කිසිම සැලකිල්ලක් නෑ කැලේට ගිහිල තියෙන්නේ ම ගස්ගොුවක් ඇතුළ කලටගෙහිලා යෙන්නේ එක තැනකති සෙල්ලිපියක් හේ හැම සෙල්ලිපියම විනාස්ස වෙන දාලාතනක වෙනම කතාව. ඔහ විනාස්සන මම නිලධනය මාත්මයක ගැහවන් ඇ මේකට ආවරණයක් දෙන්න ඇති මේක පෑගෙන තැනක තියෙන්නේ. ඒවා ගැන තාම සාකච්ඡා කරනමකිවවා ආවරනයක් ගැව්හමට හානිෙන්ඩ පුළුවන්ද. ඒ ආරය නොගැව් හමතියන හනියමක් දැන් චාමක මතය අවුරදු දෙදස් පන්සියයක් වෙන සල්ිියලිය ලිරග මිදු හාමුතුරක සල්ලි පිය තියන්නේ. තාම කතා කරනවා මේ අරක්ෂ කර ගන්ඩ වහලක් ගහනවද නැද්ද කියන එක තාම කතා කරනවා. ගෞමස්ල්ට පනත් අනපනත් තාම හදනවාව හ ඉතින් කොහොමද උරු මේ රැකෙන්නේ චාමයකවාතය ඒකනිසා මේමට වැඩ පිවෙයි යදෙන්ඩවන ම කියන ඔක්කොටම කලින් මේ පුංචි රට ඇතුල මේ තියෙන අපි ්‍රාම ගියපු නැති යන්ඩ ඕන හරි ලේසින් සරව යන්න පුුවන් තැන් ොඩක් කෙරදන්නන්නේ නයිවාත. ලේසින් යන්ඩෙන්න්න පුළුවන් ඒවා. ඒ පහ ොකම ය සීරු ේවල්ටික ගියා ගො ඒට දැමිට පොඩි කොටසයි. දිමුලාගල යනවා දිමුුලාාග යනව කියල හැමෝ ිය ගම නගන මහතව හත්ති දාගන කිසිම තේරුක් නැතුව අර ආස් ගව කිය මැතක හදපු තැනකටන ඒටපු නායක හමුදුරතින් ඇතට හල තිය. නමුත් දිබුලාගල වපසරීතුරගේ අක්කර එද්දාස් දෙශියක විතර වපසරක් ඇතුලට බලන්ඩ තියෙන අයිතිහාසිික දේවල් වැැව් පොකුණු ආදී කොට ගත්ත. ඒහම කො හ ල්පත කිය ක්තිේවන. ඒ පූජා ම ලමෙට දෙදක් අන්ඩෝන දකුණු දිසාාවට. ඒමලාත්‍ර ගිහිල්ල බැලුවහම තනිකර ආරණන්නයක් දැනට ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නව යාරන්න ගල්ෙන්න්තින ගල්ෙන්නු සැතපයෙන බුදු පිළිමයත්ව ව මුලින් හමන ගල්ලෙ ඒළඟෙති වීබිස් ක්තියනවා ජාමගහන්තව තියෙන්නේෙ ගලක්කූඩ ගලක් අස්සේ. ව බිස්ස තියෙන්නේ. තවට රහතන් වහන්සේලා අටදාහකට පමණ ආර්ග කාලට ගණ්ඩ ප්‍රයෝජනය ගණ්ඩ තමයි මේ වී බිසේ වී තැන් පත් කලා තිය. එතනුම තියෙනවා ඒ ගලේ මග උඩක ඒ උල්පත. අදටත් බටදාලා වතුර ගන්න. ඒ ගලක්කාස්සේ ගල තුල ගලේ බන්ඳේ කොහොමද මේසාහ ජලස්කන් දෙයක් එන උල්පතක් තියෙන්නේ තාමත් ඒක සක්‍රීව තියෙනවා. ඉතින් මේ දකිින්ඩ ඔන්න බලන්ඩෝන අපේ දේවල්දික වෙනවෙන මතිමතාන්තර පැත්තකට දාලා ඉස්සල්ල මේ ටික බලන්ඩමං කියන්න. දකින්ද. කැමැත්තක් ඇති කරග්ඩ. ඉතින් ඒ වගේ මේවා ආරක්ෂා කරගණ්ඩ. අප උරුමය පේ ුරුමය කෙලකිවේ කයිපයාාම අපි බුලින් ඒ ොලොතුරු බුදුපාණන් වන්සේ සාපිට උරුමයක් තින.ඒ මේ උරුමය ආරක්ෂා කරගන්්ඩ සහ ඉස්සල්ල උරුමය දැකලා අපේ හැඟීම අපේ මුතුන්මිත්තොෝ කොයිවිදිහටද. මේම ආරක්ෂා කරලා තියන්නේ ලෝක ඉස්සරහා ගත්තට පස්සේ ලෝකය තාක්ෂණයක් භාවිතා කරන කාලයක්. අපි පාවිච්චි කරපු තාක්ෂණීර තියෙන ඉතිහාසයත් මේ බොහෝ දේවල් මට හිතනවා චාමක මහතයෝ ත්තොත්. අපේ රට මංහිතන්නේ මාසතුනක් ඇතුලට අපේ රට ගොඩදාගන්නපුුවන් කියෙලා ඔය පිය රුම ස්මතු කල ගත්ව. අප හඳරන මේ රුමේ හරියට හඳුනා නොගැනීම තමයි අපේ රටේ අභාග කියල වහන්සේගේ ප්‍රකාශයතුළ සනාතන ඇමරිකාවට අවරුදත් දෙසිය ඉතිහාසයක් උරුමයක් තින්නේ. නමුත් ඇමරිකා පුරවැසි භාවය ගන්නනං ඒී ඉතිහාසය අනිවාරයෙන් දැනගෙන අනිවාරයම ඒ පිළිතුර දෙන්නටවන අප හ දිල. අප රට එහෙම නොදීම නද අප පැදිලි මෝ අපේ රටේ අයට අප රට ඉතිහස වැදගත්න නිවාත්තයගෙන ප්‍රශ්නල තියෙනෙ දැන් හොඳම හොඳම දේ තමයි ඇත්තරම කතන්දරේ දැන් ඒ අවරුදු දෙපා දෙසිියයක් වගේ දෙසී පනහකර වගේ ඉතිහාස ඇතෙන ඇමරිකාවේ දේවල්න්නේ අපි ගන්න. ඇමේ ඇමරිකාව මමාහන්සිිගන්නවා. පේ ේ ල්ට ඒ ොල්ල වරග ෙ අරජනස් යන අරගෙන බහ තාක්ෂි දේවල් ර බව තර තියන මරිකා ග න්ත ේ ර ක ොස් කොල පොට් රග ලේ මිමත් කරල දේවල්ලෙ අරගන බැලුවට පස්සේ. තිී ඒවා තාම අපිගාව තියනු. ඇතිවනේ හෙල දහම වගේ ද රගත්තර වස්සේ මහා ආශ්චරමත් වෙදකං තියෙන. කපල්ලා කොටල්ලා කෑලි අයින් කරලා බටහිර කමට කරන දේවල් සමහරට ගහක පොතු දළු ඒ එකතු කරලා සමහල්ලාටර් වැෑල්ඩින්න් කරන වය චන පාචක දැන පාච්වන කැඩම්බිදුුම් වෙදකම් පිළිබඳවැලවා ෝක මතරවන දේල් මකමත. කැඩිච්චක් එවලම හයිකරල දෙන වනක්බේ මේ පැයක් ඇතුළත. කිසිම කැපීමක් කෙටීමක් කරන්නේ නැතුව. ඒ ම කියන්න තින්මට වඩා දෙයක් මොකද අපිට අපේ උරුමේ කියලතියන් රක්ෂ කර ගන්නට ඕන අපේ හාමුදුරු කියන විදිට අපි මංහිතන්න මේගේ හඩ අපිට බොහෝ මාධ්‍යයෙන් වහල තියනෙ මේ හන්ඩ තමයි අපි වැඩිවැඩී මතු කරනට අවශ්‍ය අපිට මේ සභාවින්න අපි ව්‍යාචාය අන්රු වන්ඩා පසකතුම උපාකතුම බොහෝ වෙලාවට මේ. ස්මා අනු භවයේ පේත බලපයම් ඩවීමට හේතුවක් කියන කකාරනාව සමාජ ගතව ලාතිබන මේක අතාර්යක් ඇත්ද ොක්ද මේක ඔබතුමාගේ අදහසකුමක්ද මේ පිඳ ජාක හත්මය මංහිතාන් මංගාවටත් විශාල පිරිසක් එනවා වර්තමානයේ මේක ගැන කතා කරන්න මොන මාතෘකාවක් ගොඩක් තියනවා වෛද්‍ය පීක්ෂ වලදි හොයා ගන්ඩ පැරිවෙනඩ රෝග සහර් පිළිකාවගේ රෝග තියවා සහරවෙලාට ගැස්ටයිටස් වගේ රෝග තියනවා. ස්නායි තෙරපීම් මේගේ බොහෝ රෝග පිරිික රෝග තියෙනවා මේවට වෛද්‍ය පරීක්ෂණ වලදී හොයා ගන්න බැෑ අප හමුදුරු අරකිව වගේ අපේ පාරම්පරිකෛ්‍ය්‍රම පොහොම පොහොමයක් තියනත් සූපත් කරන්න පුළුවන් ක්‍රම එකදී එක විදියක් මයි අපිට ගාව ට එෙන ගොඩක්කොය අමනුෂ්‍ය බලපෑම් සම්බන්ධව තියන ටන රෝග මේවට ප්‍රධාන හේතුව තමයි අමනුෂ්‍ය බලපෑ විශේෂයෙන් ඔය මාන සනුභව කරන හයට කියන්නේ විශේෂයෙන් අමනුෂ්‍යයෝ කැමති දේවල් මස්මාන්ස වගේ දේවල් ලෝට ගොඩා කමනුශයෝ ගිජි. ඉතින් ඒ මස්මාන් සනුභව කරන හැත්තන් ගාවට මනුෂ්‍ය චරීරයක් ත්‍රබ්බට යා හැසිරන්නේ අමනුෂ්‍යෙක් වගේ නම් අමනුශ්‍යයෝ බොහෝ ප්‍රිය කරන යාගාව එයා ආශවිතව හැසිරන්න. ඉති එමිනිසා ඒකට්ටිය ඇවිල්ලා නොයෙකු ආකාරයේ ලිඩ රෝග හදනෝ. රෝග සුවපත් කරන්න බෑ සමාහරලාට. අවුරුදු ගනන් එක දිකට බහෙත්බුණ චූටි වෙනසක්වත් සනීපයක් වත්යබින්නේ. තයේ කහුල සවසනාය හමුදුරකිව කෘස්ට රෝග හොද කරන්න පිරිත් පෙන්දුන්න නිර්මාශවල ඉන්නක. ඔඉතින් ඒවගේ දැන් උවහන්සලා හා බොහොම සල්වත් ගොනවත් හා ඇතිවරන් වහන්සේලා නතකට උන්හන්සේලා දෙන පෙන්ටික පවා ට එයා නිර්මාශනව නොත්ඒක එය ඔ දෙපැත් මේක තමයි. ඒ පැත්ත අනිවාරයම ආරක්ෂා කර තියද දැමංගවටන ගොඩක්කට ටහනකොට මේේදයන රෝග සූපත් කරලා කියනකොට පරිසවන්න කිය මිනිසුමගගේ හන් පශ්නයතම දවස කරද කියලා ඉති මට දන්නට පිරිිතුරු තියෙනත ඔබ සුවපත්වෙල ඉන්න කැමතිකාලයක් නිර්මාංශ ඉන්න. එකොට ඕ අ නිර්මාංශවෙලා ඉන්න. මේ මාර්ගයෙන නහම ර්ශවල ඉටහාම අපි රෝගීන් වෙනවා අපිට එකක උන්නතා ඇති වෙනෝ කියලා තව මේ රෝගෙන් හොදුනට දවරෝගයක් වැඩිියෙන් පුලෝකට හොප කතාාව තම අප බලගොට අන මතර වර එක සි. දෙක් උන්හන්සේ වඩසිට ො නිරෝග සම්න්උන්හස කියර ති ම පිස්සල කතා කරතයෙන මේ නිරෝගිභාවේ රහස තමයි නිර්මාංශයයිට පගිතින් ඒක මම අදැකලදයන ොහෝට දසදහස්කන රෝගිමන් සුවපත් කරලා තියන හැම කෙනෙක්ම පලිවිනිදේ තමයි මගේ කියන්න පංචට ප්‍රතිපදාාව ආරක්ෂා කරගන්න්නවන් නිර්මාශ වෙන්න්නවන මත්වත මට ඇත්වෙන් න ඔබතුමත් පරම්පරි දේශී වෛදවරින් පාරම්පරික වෛදිීවර බොහෝලට නිර්මාශය ඉදගෙන ේ පරම්රික. වෙඩ සමහාර අප පැරි පුස්කොර පොත්වල තියෙනවා අනිවාරිම රෝගයා නිර්මාංශ වියුතුයි කියයි. ැන වෙද මහත්තයත් රෝගියයක්ත් දෙන්නම නිර්මාංශ වීතුී කිය පුස්කර පොත්වලදදි නමුත් වර්තමානයකට පාරම්පරික ේදකමත් වර්මාණය වෙන කොට මේක වාාණින්ජමය පැත්තට යුම් ලාන ති දැ. අපිකීකොත් එම නිර්මාංශයා මහසතුන ගින්න කියලා. රෝගීකට බොහ වෙලාවට මමාසතුනක් නිර්මාශල ඉන්න බෑ. එතකොට එයා තව කවු හරි කිය න ද දැක් හම කො රම් සැන දැ ලට න ැන් ල . ඒක දේවල්වෙ ඒක හේතු දමයිය එනිසා ම වල ගන අපි යයා නිර්මාශය නවන මගේ තය විශ්වක්ති ඔබ හොඳ කරන්න පුලන්ගේල විශෂක්තිහර සහරු එහම තමූලි ොරුවක් මොක ම අවරු පහ වි පහකිිතරේ ශෂේත්‍රේ කටයුතු කරනිසා මටහ දැකින් ර මහිදන්නේ අමනුෂ්‍ය. ලොක පිඳ මංගහ ොහෝ පර්ේෂණ කල තියෙනගෙනෙක් ොපත් කීපයක් ලියලත් තියනවා මගේ දැනටත් නොයෙ පත්තරවල මගේ ලිපි පලවෙනවා ඉතින් මගේ හැම එක කිරීම කියන්නේ මිනිස්සුන්ට නිවැරදිදේ යථාර්ථවාදව ඉදිරිපත් කනෙක තමයි මගේ කාරය මනිසා මංගවට මේ පොලිංග හිලා නවට ප්‍රශ්නයනෑ එන කෙනා හරිකවන්න. එය හරියට හරිදේ කිය හරිතැන්ට යමුම කර යාස උපත් කනෙ තමයි මගේ කාර්ය බාරි ඉතින් එනිසා හනිවාරයම චාමකම හත්ම කවුරු හරි මස්මාන්ස අනුභව කර නොවනක් අමනුෂෝදු රත්වය නොනන්ගේ කවදාකොත් එයයාගෙන් අයින් කරන්න බෑ මස්මාන්ස ඕෝදුරෙන් නිදහස් වෙනකම්. මනුෂ්‍යවෙසිෙන් අ. ද මනු්‍ය පේතයෝ හම ඉන්න එකක මනුෂ්‍ය දෙවිය හෙම ැ බුතුමට වැඩින් අභියෝග බාධගති මනුෂ්‍ය ප්‍රේතියන් හෙද කාගද පුතුමාට හඳනාගන්න හෙම බුතුමා ඉගන පර්ේෂණක් කල නැත් දෙපේ මංට පැරතුක් මගේ කියන කැමති මගේ විමතික මන්දක් මනුෂ්‍ය පරේතය ක තමයි මේද අර්පයම නායස්වාමන් වහන්සේලාගේ දේශනත්ක සංසරක මට මගේ පපුඩිය අත් ැකිමතින න මතකයි. වරුදු පහක්හයක්පුොලින් ම දේශයක් කර අනුරාධකට මධ්‍යමහා හි්‍යයාය පැතුුණ මාලක් මන්දේශනය කර. ඇතිින් දේශනය කල මංගේටර ආවා ඉතින් මටඉ ළමයි ගොඩක් ස සිල්ලෙන ම ඒවකර. ඉට පසේ විදුවල් ප්‍රතිනියක් හිටියේ මට මතකඇටටේ තුමේ ආය අආරාධනයක් කර ඒ නත්වීම තුල දැකලා අපේ හාඳනේ අනිත් ලමයිටත් මොක කෝමි කල දෙන්න කියලා. ඉට පස මං ගිය දිනදාලා ගිය ඉති ඒක කරලා පොඩි වේක කාලයක් දෙන්නේලාවේ ඉස්සල දේශ පොඩි දරුව එක්කාමල්ල හය අසක. ඇලකස මේ මං ඉස්සල දේශනටේටිය මට පොඩි අමක් කියන්න තයන ට විනාය දෙක් ත දෙට පුළුවන් කිය තා ම ම මට බන්න වාද දන්නන මන පපුාව පොට ඉන්න කියල ම වැඩසහන් පන ගථක මංකුවේ විස්සල දේශන කපු දරුව ක කියයිල මෙතන පොටි විනාඩි දෙකක් කිය මන්දන්නනන් කියලා තරසේ දරුව කිවවා මගේ දේන ව මගේ ජීත න යි. ඒදශ මේ මට හැමදාම සතින දාස්තුන මිග්‍රීන් තියෙනකවා ඉති බයිදේපස අදනක මංහොතරන නිර්මාසනයකවා ගෙද අමත නිර්මාන්ශ කරගත්තාකිවවා මට දැම් මතක ශක්තියක් වැඩිකුවා ට මන්දධනිර් මහලල්ලරුව ළම දන්හො ැකිවා ඉ මට ඉ පින්දීලගේ මුල සමා ජකස්රිට. ඒත දම් ම නිර්මාන්ශකරු නමයි ගොඩක්කින්න ටහිර වයිද්‍ය ලා විද්‍යා පටට වයිද්‍යවරුත්වලයින්න ඒ මගේ කන සතු වෙන නමුදම් ම ශි්ත දීපලන්න විේෂකන යි්‍යල ම මලාදදිිරව ලන ඒකමන්න එක සිංගලය කට නේද. නමුත් රවගේ දේවලොත් මේ ඇතුළ තියෙනයිතයක නිසා එකඒම් මං මාංශපරීතන්ට මොම්බයිනෑ. මට තම සම පට ම ර ය කරනට ම හරක් නක ම හිතෙන. ඒවැඩ ඉදි මන් ඒගේ තමයි ගොඩක් වැරසටහන් පෝ වැරසටහන් පස්සරින් තමයි අයවසන් කරරැන් ඉදිරීද තියෙන ගම් පාදිසගේ කියියක් මොද කැන කියන්න මම් බයයි කිවත් හමුදුරන්ට කෝල් කල කෝමරි කඩගප්පල් කරන්නවා. ඒ අන්න මාත පෙරේතුය ඉතිෙ නිසා මාන්ස පෙරීතුවයට පුල වුන්නවා ගව කරන්න එගදිරි සම වැඩේ කරල ඊල්ලන් බීතුර ල කන ම බේගේ ම . ඒ ගමන හුට ගම්බල යන වැඩක්වේ දැන්ට සුපාධර්මයෙන් ගහපු නිසා ඇන්ටිය ගලාග න පත්රගේ ඇති න පියා සපාධර්මය පදී වන දම කියල තින නාකයි මකිවගන කොරන එන්න අරු දකිරීමතට ඉදිියමටමට මන්දකි දේවන් කියල තියවන දැමයි පොට්ට පොට් හොල්ලන්න ගක පත්ත් ඔය පෝටි ගන බිලියන් ගනන්න අතකු ලොකුඕන එක විවාරි පහයිරට අමතක්න්නේ. අපත් අදල මටිය පන්ඥාසිය හාුට මනිසා නිසාසගේ සිතන්න තුම කුත් හර වැඩක්ම කෝ පොච්චර සුන්දර කලත් විනාර පහහි විනාස්සෙන්න්න පුලන් පහා ඇ ඔයි දේ මිනිස්සුට කවන්ඩඕනේ. පාසලට ඉහිල දරුවන්න කවන්්ඩෝනේ. මන්න කරන්න දහම් පාසට සහනක් දෙමකියන්ට දෙනක වෙනට ඇති හල යිවට මහයි පනවාන පහේ මන්සයි දේකද ඒ වැඩ සතහන දෙමක්ය. ඒයේ සති මම කර ත නූර වැරසටහන ම ක්ක ල රමකි. පොරනල නය වැැක්සිං ආාපයන් රහර යාටට අඩියනිසා ඒවා ඉවන් වැලික නැට යන්තන්න්න රඋපදේයක් දන් නිද දැක්කටේ එ මම කතාගන්නකට අර සමහර මංකිල ගේාන ඇැපරන්ස් ලවන ්‍රයිවල පවාසර ඇත්ත කිද මෙන්න මේකයි ම මෙච්චර ඇත්දම් චර මලා ඇති ඒව ඒවත් ප්‍රායෝකි දැක නිරේ හඳ නොරි නිස්ු පෙන්නවාින් දකින්න පෙරපින් මතුර මතුකරපහ කියරම හමදාම කියන කතාාව තමයි එක කියල මෝන්න නවතන්න මරණ ඉද ඉන්න එකක් මට නගටයන්න පුරුවන් ඒ නොදන්නේ එක මේ නිටිපෙඩි කාල ඉන්ඩකත් මට නැගටහැ. ඒල්ල නොමක ග නමුත් ඔය ේරම්න්න හොරට ුදනක මට ැගි්ට ෑචන් හත් . බොහෝවෙලාට අපි අපි යන අපේ රටේ තියන බොෝ ආරණ සේනාසනුවට ගි හම නේද.ල්යාන යෝගාශ්‍රම සංස්ථාවයි අපේ මහ ලේකකාදිකාරි අපේ නායක ස්වාමින්දු්‍රාණ වහන්සේ මේ සබහ වැඩ ඉන්න. මං නාක හමුතනේ පවගේ කරෝණ කාලි යන් හැබුණ මේ අපේ සිංහරා ජඩිවි්‍යආශසය තියන පූජාලයන ආරණ සේ අසනයට. ඒකෙත් අපේ නායක හමුරුවව තමයි මංග තන්නේ යෝගාසම සංස්ථාවේ මහා ලේකකා දිිකාරි නායක හමුතුරන. ඔගේ කාල දිය තලාව කහගොල් ආරණ සයනාසන සල් මගහිතැන් නාය කහුදුරතාව මහල එකකකාධිකාරරි හැටින්නේ මේ අපේ තාත්ම දැන් මේ දීනවල මමාසයක් දෙ ගිහිල්ලා ඉන්න නිකපිටිය අප ඇල් පැල්ලවා දිකපිට ආරණ සෙනාසේ ද මාස දේකට කිිතු කාලයක් නැවතිලා දස් අරන්ඉන්න නි පපිට ආරණ සේනාසනි. ඇතක ඒෙත් මේ හාහලේක කාරය ස්වවින්නාන්ේ ම අපේ සෝකාගොල්ල සවන්ස යකාදරු මහා යෝගශ්‍යම සංස්ථාවම මහාලේකාල්කාදිකාර අපි හාමුදුරු සෝවන්ස නායකාමුදුර. අප හාමුදුරුවෝණී අප නො තින නොකළ යුතු අවිියවිද වෙලදාම නොළ යුතු වෙළඳාමොල් නොකළ යුතු වෙළදාම්ගෙන අපි අවවාදවෙලලාාම මදව වෙලඳාම අප ඒවා කරන්නට ඒවට උඩගෙ දින්න බයයි නමුත් අපේ හමුදනේ නොකළයතු ලාදාමක්කටේට මස්මා වෙළඳාම නොළ යුතු වෙලදාාමක් කියල ගවවාට. ඒට කිසි බයක් හැයක් නැතුව මස්මාශ ලබා ගැනීමින් ඒවට උඩ ගිරි දෙන්න කිසි බයක් සැකක් නෑ අපි හදුන්නේ. අපිට මේ ඔබහන්සේ ගිතින දැනුම පරිනත බවත්ෙක් අපිට මේ ගැනත් අදුරටත් පවිසර කර දෙ නකාම හොඳ තෙරුවන් සලනයි කාරුණක සැදහැවත්තිවත්නේ සේලංකා රාමං්ජ මහානිකායි ශ්‍රීකල්්‍යන් යෝගාශ්‍රම සංස්ථාවල දැ වසර හත්තෑ පහත්ක් විතර වෙන. ඉතින්ගේ යෝගාසම සංස්ථාව ඒකාබද්දැයි. එක තැනකින් පරිපාලනේ ලංකා පුරාාව අමිහාදුරනේ හොදයි කියලා යන හරණ ස හස නොක්කොමඒට සනුබද්ධයි කිය දමයි . ඇගල් දුවට සම්බන්ධ පි නිතර හොයට බලන්න වැඩ කරනවා. පිටල්ල දාහයක් පහලොක්කෝග තියනවා ත් හොදයි. ඔබන්ේ හට දවසි මංන් තැන්නේ අපට ආහම්බෙෙන් වගේ දැනගන්න ලබන හට දවසිද බවහන්සේ ස්ත්‍රේලිය බලා පිටත්වේ මතයි තනත් අපේ ආර කීපයක්ත්තියනවත් බො හොඳ වැඩ කරනටඩක් කොයිලබරන්න උස්වයකුත් තියනවා. ඉතින් යෝගාස්සම සස්ථාවත් දෙදහකට වැඩි භික්‍ෂු පිරිසක්කන්න නවයි. ඒ කාත්ලිකව තමයි වැඩ කටයවුදු කරග යන්නේ. මාන්ස භක්ෂණය පිළිබඳව තම අපි විසේසිෙන් කතාබස් කරේ. දැන් ඔය ලක්ෂ සැඇත්තෑවස් ෝ කෝටේ මාලු අහුේනවා දැරට එකම දැරට. ඔය සල්ල ටික සතියක් කරනටි කර කෝටියක්වරුණගම. ඒ ගන්න සල්ලි යා දෙන්නෙ නෑ. ඒවගේ ඉබෙරිද කෙනෙක්ගිය දවස් විසතුනක් මෝද හිටන මාඩු හම්බොන්න්න එල්ට. ඉතව සමහරුන් මාලු අහුන අු මාලු ටික කල්ල කෑගත් ඉතින් මේක යාදන්න රැකියාවක් නිමං යාටකිවෝ මොනරි පලාාටයක් කරි පාලිතය විකුණන්න මේක ධාර්මිකයි කියලා. ඕ අපිට නවත්තන්න බෑ මොකද එයාගේ රැකියාව නැවැත්තෝත් අපි යායට වගකීම දරන්න්න ඔඕනු ප සම්පදා භික්ෂුන් හැටිය. කෙසේ නමුත් මාංස වෙළදාම කියනෙක්ක හොඳ දෙයක්න මේ ලේන පේෙන් ආන එබඳු වගේ දරුවන්ටත් ග කරුණාම ඉතරය නෑ ඒකට උඩගි න්න හොඳද පාහතුරන ඒටයි ගොලට උඩ්ගල්ල ඒක හොඳනෑ ඒක බෑ ඒ කරන්න බෑ ඕ මාන්ස වෙලදාම කෝම සම්පූණය නවත්තල දාළමික වෙළදාමකට යනවන්නක් බොහොම හොඳදයි. අද තියෙනො නඕන තර ඇති මාන්ස වෙලදාම බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රතික්ෂපු කරපු වෙළදාමක්මක ප්‍රධානදේ කරුණාම ෛතරය නැති වෙන එක සමාරක්ය සවය තිස්ස මහරාමි වැද්දෙක් එෙදළදන සත්තු මරණු විකුණු විකුණ ගැන බැරි සත්තුන්ගේ අඩු කඩල කාමරයට දාන. ඕම ඔුරුදු පනස් පහන්දගුවද කරලා පුතා මහන වෙලා පුතා කියල තියෙනවා තාත්්‍යමේදී කරන්න උබහන්සේ මහනුනාන ඒ කරගෙනය මගේදී මංකරගනය බලන් අන්තිමට කරපු දේ බලින්ම මහන කර තාත්තාව බලෙන් මහන කර මහන කරල එක දව සද වශසයට ගිල්ලනේ. ඇඳ වටකරගෙන බල්ල කනෝල්වයා. බල්ලෝයි. අපිට පේන එයාට පේ නිරිසත්තු. පස්ස මේක හාමුදුරුව දැනගත්තමක වරදක් බව. ඉක්මනින් මල් පාන් ගිලම් පස ලැස්ති කරලා බුද්ධ පූජාවති බා එදාරෑ බල්වා වෙනෑ. මරණින් පස සුගතියටගේ අවුරුදු පනස් පහක් කරපු මාන්ස වෙළදාම යටගයා බුද්ධ පූජාපියෙන් නිස්මතුන පසවිපාක ලැබේවි. මේකින් මම කිව්වේ. බුද්ධ පූජාාව බුද්ධ වන්ද නව බලය කොයි තරද කියනෙ. මාන්ස සත්තු මරල ජීවත් වනා මාහන්ස විකුණල ජීවත් වන විකුණගන්න බැරිසත්තුවන් අතපය කරලා කාමරේ දාල පහුවෙන්දට වෙකුණුව ඔය විදිට අමානුෂක ජීවිත ගතකරපු අයටත් තුනුරුවන්ගේ සරණෙන් තුනරුවන්ට කන පූජාවෙන් ගොඩයන්න පුළුවන්කම ලැබුණ. එනිසා පින්නතනි කවුරුත් ඔවේ මාන්ස භක්ෂණයයි මේ කොඳැයි මේක ඒ ගැන කතා ඕන නැහැ. තමන් නිවැරදි මනුස්්‍යයෙක් වෙලා නෙවැරදි රැකියාවක් කරගන. හොඳින් දැහැමින් මවපියන් පෝසනය කරලා තොරුවන් සරණගිල පන්සිල් රැකගන්න කවදාකොත් පර දෙන්න මරණය පසෙ දෙවියෙක් වෙන්න පුරුවන්. ඉතා ඉක්මනින් අපට නිවලට පත්වන්න පුළුවන්. ඒසා වාදබේද අසමගිකං ඕන නෑ මස්මාස කණ්ඩ මෝන අසවලා කිව්ව දොස්සර කිව කන්නමකිෙන ඒවා හොඳයි කියල පිළි අරගෙන තමාගේ ප්‍රතිපත්තිය හරියට ගෙනියන් මමහිතන ඉතාමත්ම පහස්වයෙන් මේ සංසාරෙන් ඉගොඩවෙන්න පුළුවන් වෙ කිය. ස්්‍රී කල්යාානී යෝගාශ්‍රම සස්ථාවේ මහල්්‍ය එකකාධිකාරී අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍ර මාධිපති. ප ාරදි ත්‍රිපිට කාචාරය අත්ගමහා පණ්ඩිත ආචාරය කහගොල්ලේ සෝමාන් සපේ ගෞරණිය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට අපි පාද අපි වන්දනින් අපගේ පනාමේ පසාදේ පුඥාන් මෝදන මේ අවස්සායි පොදකර සිත්්නවා. එකගේම අද වැඩසටන් හමාර කරන්න අපි බාරන හින්ද අපි පිටිකළ දම්ම නිත නාකහමුදුරට අවසානයේද අපි පුඥාාව ෝදනාකතු කරනවා. අද වැඩසටහන්ට පොල්ගා වෙල සිට කුර්ම ඇගල පොල්ගා වෙල සිට අපි වැඩසටහන්ට මෙහි සභාගවුණු පොල්ගාහල මෛත්‍යසව ආමේ. තුව මෙත්චිත පුවත්පතති ගරු සභාපති වෛද්‍යචාරය ආචරය අනුදු බන්ඩා උපාසකතු මාටත් අපගේ පනාමේ පසාදය පොද කරන වගේ ශ්‍ර ලංක අවයින්සාවාී මහ සංිධනය ගරු සභහපති පෝජ උත්ම පෝජ හමයිත්‍ර ධර්මය අත්‍ර පදනම නිර්මාතවර දේශමානය නිහල් විජරත් මෙඇත්තුමටත් අපගේ පනාමේ පසාදය පොද කරන සදැහවතනි සාාවක පේක්ෂක හිතවත්න අ අපේ ඩ සටන් හමර කරන්න බාර කරන්නේ උවහන්සේ නොකිවට මහිතන්නේ. ඔබහන්සේ උපදාන අධිරන සංගනායක දයනොත් ඔබහන්සේ පුදුම් ලබල තියන අපි ඔබහන්සේගේ පද විතානාන්තර අපට කියන්නට නොහැකිීමකෙන අප සමවයිදනො ගාල්ල කරන්දනය උන ගස්වෙල සිරි නිවේ සාරාමාධිපති විචිත්්‍ර ධර්මකතික පූජපාද ශසපති පන්්ිත පූජ පපාද අවසරයි පිටිකළ දම්මවෙනි අපේ කවරුනිය නායක සෝමිත්‍රන් හසේ අපගේ පනාාමේ ප්‍රසාද පුඥාන මෝදනය පුද කරමින් ඔබහන්ේට බාර කරන අද වැඩස සසාන හමාර කරන්න. ගේින්පිට වී නැවත එනතුරු සැමටමුනිගුණ පිහිටවේවා කරන්නට යන සියලු කටයුතු සිතන අයුරින් සපල වේවා. සතුට සංපත නිරෝගසුව පිරිජිවිත එකලුුවේවා නැතැයියන බස දුරැරවිලා සියලු සන් පත්න් පිරේවා. අප බෞද්ධන් වසයෙන් නිරන්තරයෙන්ම බුදුපියාණන් වහන්සේ කිරෙහි ධර්මරත්නය කිර සංගරත්නය කිරිහි විශ්වාසයකටත් වඩා එහාගියපු විශ්වාසයක කටයුතු කරනය. අපේ නායක හාමුදුරුවන්ගේ දේශනාවෙන් පිරිත බලය පිළි බඳව අපි කවුද දැනගත්තා. බුද්ධ පූජාවක් පූජා කිරීම තුළින් තග බුදුජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම් මාත්‍රයක් ඇතිකරගැනීම තුළ මේ ජීවිතය තුළෙ ලබන ලදද භාග්‍ය පිළි බඳව අදක්පීගෙන ගත්තා. ඇත්තටම උදේට අවදි වෙනකොටත් හවසට නින්දට යනකොටත්. බුදුගන මෙනිිහි කරලා කාටහරි මේ කාරයන් දෙෙක් සිද්ධරගන්න පුළුවන්කම තියෙනවනම්. ඒ ජීවිතවලට මහා පුදුමා කාර ආරක්ෂාවක් තියනවා. ශාල රැකවරණයක් තියනවා. අපි දවසටන්ගන්නේ බදුගුණ සිහි කරලා. ඒවාගේ දවස හමාර කරන්නේ බුදුගුණ සිහි කරලා. තේතකොට අපි මුළු දවස බුදුපාණන් වහන්සේ එක්ක තමයි ජීවත් වෙලා තිය. ති බුදුපියාණන් වහන්සේ එක්ක ජීවත්වන කෙනෙකුට කිසිම හේතුවක් නිසාවත් කරදරයක් විපතක් අනතුරක් සිදුවෙන්ට බැහැ බලවත් කර්මයක් හේතු කරගෙන සිදුවනොත් මිසක. ඒවාගේම බුදුපාණන් වහන්සේව හදවතයෙහි. රවාගෙන කටයුතු කරන කෙනෙක් විදිට. ති අයටත් බැහැ අපේ මාතෘකාවට අනුව ගත්තට පස්සේ සතුන් දඩයන් කරන්න සත්ව හිංෂනය කරන්ග මස්මාන් සනුභව කරන යාදී දේවල්. ඉසාම හැම දේකින්ම වැලකන්න පුළුවන් කමතියෙන්.සා නිතර බුදුගුණ මිනෙහි කරන්ඩ කියලා අපි නිතර අනු ශක්ස්සන කරනවා. අපේ නායකහනුගේ දේශනවල සෑහින්ට තියෙන්ෙන බුදුගුණ ගැන නිතරම. ඒේ වගේම තමයි පවුලි සියලු දෙනාම. ඒදර බුදුන් වදිනවන්න මංහිතන්නේෑ ඒතරං ආරක්ෂාවත් තවත්වයනවද කියලා. සරිතිං අපේ ගේවල්වල උදේටත් හවසට දෙකටම පවුල හැමෝමත්ත එක්ක බුදුන් වදා. හවස බුද්ධ වන්දනාාවද ගොඩක්වෙලාට අම්ම හිටිය තාත්ත හිටිය. දරු හැමෝමයක බුදුන් වැදා. බුදුන්වැදල ඉවරවෙලා දරු හැමෝමත් එක්ක මම්මටයි තාත්තටයි වඳනවා. එතන තව විශේෂ දෙයක් තිබුණා. අපි දැක්කා අම්මත්තේ වෙල්ලාේ තාත්තට වඳදිනවා. ම පුදමාකාර නිරහංකාර ජීවිතයක්. නියහතමානී හැගීන්වලින් යුක්ත ජීවිතයක්. පීත්‍රු මූලික සමාජය තුළ අම්මටත් ලැබෙන්ඩෝන ගෞරවය ඇතිව අපේ පවුලක් ගොඩනැගිච්ච විදය. එවැනි පවුල් සමූහයක් එකතු වෙලා ගමක් ගොඩනැගිච්ච විදිය. ඒ ගම කොයිතරං ධාර්මික ගමක් වුණනාදක කිය නෙක්. ඒ නිසා අපි හැමෝම මම හිතන්නේ සමාජයේ බොහෝ. වියසනවලට සාමූහිකව තමයි මූනදීල් අභියෝග ජාරගෙන තියෙන්නේ. වැටකඩුළු මායිෙන් අපට තිබුණි නෑ. තාප්ප ගේටු අපට තිබුනෑ අතීත සමාජය තුළ. මුළු ගමම එක පවුලක්වාගේ. රැෑකට කොහේ රික ගෙදරකින් ලොකු විලාපයක් ඇහුනොත් එහෙම් ගෙවල්වල ඉන්න පිරිමි. කවදාවත්වකට වෙලා බුදිය ගත්තේ නෑ. ඇඳපොල්ල ොර පොල්ලක් හරි අරගන් දිව්වා හොරු පැනලා වෙන්නෙතිය ගෙදරට කියලා හිතාගෙන. අද කාලි එ ගොඩාක් වෙනස් වෙලා තියනවා. ඒ වෙනස්වීම් තුල මිනිස්සු මහා පුදුම ආත්මාර්ථකාමී ජීවිත ගත කරනවා. ඒ වගේම තාවකාලික දේවල් කරනු. මිනිස්සුන්ට ගොඩාක් වෙලාවට අපිට පේනවා ුවමනා කරන්නේ ෂනික පිළිතුරු. උත්තර තමයි යෝන කරන්නේ.ඒ වගේම ෂණිකව කරන දේ තුළ එයාලා ප්‍රතිඵල බලාපුොරොත්තු වෙනවා. අන්න ඒ තුළ ම මම දකින්නේ. මිනිස්සු හැම ද අඩුකිරීමට ලක් කරලනි ගහක් කිටේ වූහම ගහේ පලදරනකම් බලාගනින්ද බැරුව කුත්‍රීම දේවල් දාලිවල කෙටි කායකද පලගන්න පුුවන් තැන්ට වැඩකරලා තියෙන. තො මනුසේක්ගේ මනස දියුණු වෙලා තියෙන හැමදේම කෙටි කරන්න. ඒ නිසා තමයි මංහිතන්නේ මනි සුන්ගේ ආයුසත් කෙටි වෙලාහතියනො එක නිසා. තින් මෙන්න මේ තත්ත්වයන් පිළිබඳව හිතල කල්පනා කරලා. පංචසීල ප්‍රතිපදාව ජීවිතයේ හොන්දම අඩිතාලම බවට පත්කරවා ගෙන. ඒ වගේම බෝසත්වරුන්ගේ චරිාධර්ම පද්ධතියන් අනුගමනය කරගෙන. අවනිසාවාදී ප්‍රතිපදාව තුළ ජීවත් වෙමින්. අපේ උරුමයන්ද ආරක්ෂාකර ගඩිමින්. මේ ජීවිතය ගතකොරොත් ම හිතනවා, ඒ හැම කෙනෙකුටම මෙලව සැනසිලිදායක ජීවිතයක් තියෙනවා. එ වගේම පරලොවත් සුගතිදායක ජීවිතයක් ගරුම වෙනවා. බලාපොරොත්වෙන නිවනත්. ඉතා යික්මන් භවයකද ලබන්ඩ හේතුවෙනවා. එය එසේම කරගන්නට හැම දෙනාටම වරම් ලැබේවා කියෙ අදිිෂ්ඨාන කරමින් මගේ අනුශස්සනාව නිමා කරනවා, තෙරුවන් සරණ ප්‍රාර්ථනනාක තු සස.